නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි අද දවසේදීත් අපි සාකච්ඡා කරන්නේ රූප විභාගයේ කියන පාඩමේම ද්විධේන රූප සංගහෝ කියන ඛණ්ඩය. ද්විධේන රූප සංගහෝ කියන කොටස මේ වෙනකන් කතා කරලා තියෙනවා සියලු රූප වලට පොදු වෙච්ච ගුණාංග, පොදු වෙච්ච ධර්මතා, එමෙත පොදු වෙච්ච ලක්ෂණ ටික. ඒ වගේම ඒ අනුව අපි පද 10කින් රූපය හැඳින්වුවා. උදාහරණයකට සප්පත්‍ය, සංස්කෘත, ඒ වගේම කාමාවචර, පරියාපන්න, ඊට පස්සේ ලෝකීය, අහේතුක, අනාරම්මන ආදී ලෙසට පද 10කින් අපි එක එක රූපය, ඒ සෑම රූපයකටම පොදු වෙච්ච ලක්ෂණ වශයෙන් ඒවා හඳුනාගත්තා. ඊට පස්සේ දවසේ අපි සාකච්ඡා කරන්න යෙදුණා ද්විදේන රූප සංග්‍රහ කියන එක, රූපේ දෙවදෑරුම් කොට දක්වන බෙදීම් කීපය. ඒකෙදී ඊයේ දවසේදී අවසාන පාඩමේදී අපි සාකච්ඡා කරන්න යෙදුනේ ආධ්‍යාත්මික බාහිර කියන බෙදීම් සහ වස්තු සහ අවස්තු කියන බෙදීම් දෙක. ආධ්‍යාත්මික බාහිර වස්තු සහ අවස්තු කියන බෙදීම් දෙක. වස්තු අවස්තු බෙදීමේදී අපි විශේෂයෙන් කතා කරන්න යෙදුනා විඥාන වස්තු සම්බන්ධයෙන් සහ ක්ලේශ වස්තු සම්බන්ධයෙන්. ක්ලේශ වස්තු කතාව ඉතාම වැදගත් වෙනවා විදර්ශනා පිළිබඳ අවබෝධ කර ගැනීමට සහ තේරවාදයට අනුව සංසාරික පැවැත්ම විස්තර කරලා තියෙන ආකාරය තේරුම් ගැනීම. අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ ద్వාර අද්වාර කියන ભેදය, ඉන්ද්‍රිය අනින්ද්‍රිය, ඊට පස්සේ සප්‍රතිග අප්‍රතිග, ఔදාරික සූක්ෂම, සන්තිකේ ದೂරේ කියන බෙදීම් කිහිපය. ඒ ටික තමයි අද අපි සාකච්ඡාවට අරගන්නේ. ඒතරම් අමාරු නැහැ ඒ බෙදීම් අවබෝධ කර ගැනීමට. ඒතර රූප විභාගයේ තමයි පාඩම. ඒක යටතේ අපි ගන්නවා අද දවසේදී ద్వාර අද්වාර රූප කියන එක, ඊට පස්සේ ඉන්ද්‍රිය අනින්ද්‍රිය, ඊළඟට සප්‍රතිග අප්‍රතිග කියන්නේ පටිග කියන එක, සප්පටිග අප්පටිග, ඊට පස්සේ ඕලාරික ఔදාරික සූක්ෂම, ඊළඟට ධූරේ සන්තිකේ සන්තික කියන බෙදීම් ටික. මේ තමයි අද අපි සාකච්ඡාවට භාජනය කරන රූපේ බෙදීම්. ඉතින් මුලින්ම අපිට එන්නේ ద్వාර අද්වාර කියන බෙදීම. ඒක ద్వාර අද්වාර කියලා ගත්තම මෙතනත් ద్వාර වර්ග දෙකක් තියෙනවා. ద్వාර වර්ග දෙක තමයි විඥාන ద్వාරය, සහ කර්ම ద్వාර. විඥාන ద్వාර සහ කර්ම ద్వාර. විඥාන ద్వාරය කියලා කියන්නේ ඒ අරමුණු වල සිත් වලට ඒ අරමුණු කරා යෑමටත්, වෙන ක්‍රමයකින් කිව්වොත් අරමුණු වලට සිත් කරා ඒමටත් උපකාර වෙන දොරටු කියන අර්ථය. ඒ අරමුණු කරා සිත් වලට යෑමට සහ අරමුණු වලට සිත් වලට පැමිණීමට උපකාර වෙන දොරටු කියන ධාම ධර්මයන්ට ඒවත් එක සම්බන්ධ වෙන්නට තියෙන ద్వාර කියන එක. කර්ම ద్వාර කියලා කිව්වම එතන ගන්නේ ඒ ක්‍රියාකාරකම් කුසල අකුසල කර්මයන් සිද්ධ කිරීමට උපකාර වෙන දොරටු කියන අර්ථය. මේ තමයි සාමාන්‍ය බෙදීම. එතකොට විඥාණයට අරමුණු ගැනීමට උපකාර වෙන ద్వාර හයක් තියෙනවා. ඒ තමයි චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාරය සහ මනෝද්්වාරය කියන එක. දැන් අපි සාමාන්‍ය මනෝද්්වාරය ගත්තම සමහර තැන්වලදී භවාංග සිත තමයි මනෝද්්වාරයට සඳහන්ලා තියෙන්නේ. සමහර තැන්වල සියලු සිත් මනෝද්්වාරයට සලකනවා. මොකද ඕන අරමුණක් ඕන සිතක හැපෙන්නට පුළුවන් නිසා. ඊළඟට කර්මද්්වාරය කියලා ගත්තම ඒකේ තියෙනවා කාය කර්මද්්වාරය, කාය විඤ්ඤාතිය, වචී කම්මද්වාරය, වාක් විඤ්ඤාතිය, මනෝ කර්මද්වාරය ගත්තම ඒක ගන්නේ ජවන සිත සහ මනෝද්වාරාවජන සිත කර්ම සිද්ධ කරන කර්ම සිද්ධ කිරීමට. ඒතර මෙතන අපි රූප පාඩමේ විතරක් කතා කරන හිඳ විඥාන ద్వාර දෙස අපිට හඳුන්වන්නේ ප්‍රසාද රූප පහ.
කර්ම ද්වාර වෙන්නේ විඤ්ඤාති රූප දෙක. ඔක්කොම ගත්තම ද්වාර රූප හතක් තියෙනවා. දැන් වස්තු රූප සහ අවස්තු රූප කතාවේදී ක්ලේශ වස්තු සහ විඥාන වස්තු මිශ්‍ර කරේ නැති දෙක වෙනම හැදෙන්නේ. ඒක වෙනම කතා කරේ. මෙතනදී විඥාන ද්වාරයි කර්ම ද්වාරයි කියලා දෙක ගත්තට මේ දෙක වෙනම ගන්නෙ නැහැ. අපි ඒක දෙක එකතු කළා තමයි මේ හත අරගෙන තියෙන්නේ. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න. දැන් වස්තු පාඩමේදී අපි ක්ලේශ වස්තු සහ විඥාන වස්තු දෙක මිශ්‍ර කරන්න ගියේ නැහැ. ක්ලේශ වස්තු විඥාන වස්තු වෙනම ගත්ත වස්තු 6යි ඉදිරි රූප 22 අවස්තුක රූප කියලා. විඥාන ක්ලේශ වස්තු වලට එතකොට ඒ පුද්ගලයාට ප්‍රතිබද්ධව ආර්යයන් වහන්සේ පෘතුග්ජනය ආදී හඳුන්වලා අපිට කතා කරන්න සිද්ධ වුණා ඒ ක්ලේශයන් සම්බන්ධයෙන්. එතකොට ద్వාර කතාවට ආවම විඥාන ద్వාර වෙන්නේ 5යි ඉතිරි ටික අද්වාර කියලා එහෙම ගන්නෙ නෑ. විඥාන ద్వාරයි කර්ම ద్వාරයි කියන සිල් රූප ටික එකතු කරලා අපි ద్వාර රූප 7යි කියලා අරගන්නවා. ద్వාර රූප 7යි. අද්වාර රූප වෙන්නේ ඉතිරි 21. ඉතිරි 21 ප්‍රසාද රූප 5යි විඤ්ඤාති 2 හැටරලා ඉතිරි රූප 21. දැන් විඤ්ඤාති රූප 2 ద్వාර වෙන හැටි අපි දීර්ඝව කතා කරන්න යදුනා විඤ්ඤාති රූප පාඩමේදී. ඒක මතක ඇති කොහොමද ඒකෙන් කර්ම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා චිත්තද රූප සහ කාරක දෘෂ්ටි අතර සම්බන්ධතාවය. එතකොට ඒ සිත්තලින් කරන ක්‍රියා සම්බන්ධයෙන් දීර්ඝව කතා කරා. ඒතර හැබැයි හැම තැනකදීම මේ විඤ්ඤාති රූප දෙකේ කර්මයට වැදගත්කම කියන එක බොහෝ තැන්වල අපි අතින් කතා වුණා චිත්තද රූප කියන පාඩමේදී. ඒක නැවත නැවත කතා වෙන්නට ඉදුණා. විඥාන ద్వාර කියන එක අපි විශේෂයෙන් නැවත සාකච්ඡාවට ගන්නවා චිත්ත වීති කියන මාතෘකාව එනකොට. ඒ කියන්නේ ඒක මම ගන්නෙ චිත්ත ප්‍රවෘත්තිය කියන මාතෘකාව යටතේ. චිත්ත ප්‍රවෘත්තිය මොකද? භවාංග සිත්වල පැවැත්ම, වීති සිත්වල පැවැත්ම, සාංශාරික පැවැත්ම, රූපයන්ගේ පැවැත්ම, ඒක නාම රූප පැවැත්ම කියලා වෙනම මාතෘකාවක් යටතේ කතා කරනවා. එතනදී අපහු මේ විඥාන ద్వාර කතා කරනවා. ඒ වගේම ප්‍රසාද රූප පහටදී තමයි මේ කතා කරන්නට ඉදුණා. දැන් ප්‍රසාද රූප පහ කියන එක ප්‍රසාද රූප තමයි ඒ ගෝචර රූප වලට සංවේදී වෙන්නේ. ගෝචර රූප එක ගැටෙන්නේ මේ ප්‍රසාද රූප ටික. එතකොට ඒවා ගැටෙනකොට අපි කියුවා ලංචග්‍රාහයක් වගේ. මතක සීල් එකක් ගැහුවා වගේ මේ ප්‍රසාද රූප වල විකාරයකට ඇති වෙනවා. ඊට පස්සේ මේ ප්‍රසාද රූපයන් නැවත ගෝචර රූපයකට සංවේදී වන්නේ නැහැ. ඊට පස්සේ ඒක අසුරු කරගෙන විඥානයක් හටගන්නවා. දෙපස් විඥානේ ඒ ප්‍රසාදයන් අසුරු කරගෙන හටගන්නවා. ඉතින් ඒ ප්‍රසාද රූපයෝ තමයි මේ අරමුණු වලට සංවේදී වෙන්නේ. ඒ ප්‍රසාද රූපයන් නිසා තමයි විඥාණයට ඒ අදාළ අරමුණු ගන්නට පුළුවන් වන්නේ. ඒ නිසා ප්‍රසාද රූප පහ විඥාන ద్వාර ලෙසත් විඤ්ඤාති රූප දෙක කර්ම ద్వාර ලෙසත් හඳුන්වලා තියෙනවා. විඥාන ద్వාර කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ ඒ විඥාණයන්ට අරමුණු ගැනීමට, අරමුණු වෙත යෑමට, ඒ වගේම ඒ අරමුණු වලට විඥාණය වෙත පැමිණෙන්නට උපකාර වෙන ద్వාර කියන අර්ථයෙන්. ద్వාර කියන එකට ආරම්භනක් ద్వාර කියලා කිව්වත් ගැටලුවක් නැහැ. මොකද ద్వාරයක් හඳුන්වන ක්‍රම දෙකක් තියෙනවා. විඥානීය හෝ නාම ධර්මියෝ. නාම ద్వාරකවත් කවන්නේ. ඒවා අරමුණ වෙත යන්නට, අරමුණ වෙතට වොන්ට යන්නට උපකාර වෙන දේ. ඒ වගේම අරමුණට විඥානීය වෙත නාම ධර්ම වෙත පැමිණෙන්නට උපකාර වෙන දේ. මේ ක්‍රම දෙකෙන්ම සාමාන්‍යයෙන් විස්තර කරලා තියෙනවා ద్వාර කියන වචනේ. ඒ නිසා අපි ඒකට විඥාන ద్వාර කියන්න පුළුවන්. ආරම්භන ద్వාර කිව්වත් ඒකට ගැටලුවක් නැහැ. හදේ වස්තු රූපේ මෙතන ගන්නෙ නැහැ. හදේ වස්තු රූපය කියන එක කිසිදු ආරම්මණයකට සංවේදී වෙන රූපයක් නෙවෙයි. ඒ කියන්නේ අර ප්‍රසාද රූප වගේ ඒකත් එක්ක සංවේදී බවක් ඇතිවන්නේ නැහැ. හදේ වස්තු රූපය. හදේ වස්තු රූපය ඇසුරු කරගෙන සිත හටගත්තට අරමුණක් ඇවිල්ලා හදේ වස්තු රූපේ ගැටෙනවා කියන එකක් නැහැ ප්‍රසාද රූපවල වගේ. ඒ නිසා වස්තු රූපය, හදේ වස්තු රූපය ద్వාරයක් ලෙස සැලකන. මේක වස්තුවක් වෙනවා. ඒක වස්තුවක් වෙනවා. ඒක ద్వාරයක් වන්නේ නැහැ. ඉතාම වැදගත්. මෙතන ద్వාරය වෙන්නේ මනෝద్వාරය කියලා ගන්නේ සිත. මනෝධාරය කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ සිත. චිත්ත වීති පාඩමේදී අපි සාමාන්‍යයෙන් කියනවා භවාංග සිත තමයි මනෝධාරය. භවාංග චලන සිත සහ භවාංග උපච්ඡේද සිත. මේ දෙකම මනෝධාරය ලෙස සලකනවා. ඒ වගේම තවත් අපි ඕක ගැඹුරින් අධ්‍යයනය කරනකොට ඕනම සිතක් මනෝධාරය ලෙස ගන්නට පුළුවන් බවත්. මොකද ඕනම සිතක ආරම්මණයක් ගැටෙන්නට පුළුවන්. ඒක උදාහරණයක් අපි ගන්නෙ ධානයේකට සමවැදී ඉන්නකොට අපි කියනවා සද්දයේ ප්‍රථම ධානයේට සද්දේ කණ්ඨකයක් කියලා. කටුවක් වගේ. ප්‍රථම ධානයේ සප්පුද්ගලයාව නැගිටවනවා. එතකොට ධානයේ ඉන්නකොට ලොකු සද්දයක් ඇති කරොත් ඒ ධානයෙන් නැගිටිනවා කියලා කියන්නේ ඒ සුකු සද්දේ සෝතප්‍රසාදේ හැපිලා තියෙනවා. ඒ වෙලාවෙම ධාන හිතනේ වැඩ කරන්නේ ධාන හිතරත් මේක සංවේදී වෙලා තියෙනවා. ඒ සංවේදී වෙලා ඒ ධාන හිතර දිගින් දිගට පවතින්නට දෙන්නේ නැතුව මොකද වෙන්නේ? චිත්ත වීතියක් හට ගැනීම සිද්ධ වෙනවා. මුලින්ම මනෝද්වාරික වීතියක් ගිහිල්ලා ඊළඟට සෝතද්වාරික වීතියක්
පහළ වෙනවා. එතකොට ධානයෙන් නැගිට්ට කියලා කියනවා. එතකොට මුලින්ම මේ සබ්දයේ සංවේදී වෙලා තියෙන ධාන හිතට, ජවන හිතට. ඒ නිසා ඕන සිතකට භවංග හිත විතරක් නෙවෙයි ආරම්මණයක් සංවේදී වෙන්න පුළුවන්. ඕනම සිතකට ආරම්මණයක් සංවේදී විය හැකි. හරිනේ. එතකොට මේක තමයි ద్వාර කියන වචෙන් අපි රූපය හඳුන්වන්නට තියෙන්නේ. අද දවසේදී ලොකු ගැඹුරු කරුණු කියවෙන්නේ නැහැ අද පාඩමේදී. හෙට පාඩමේදී ටිකක් ඔය උපාදින්න අනුපාදින්න කතාවේදී ගැඹුරු ධර්ම කරුණක් කියවෙනවා පටිච්චසමුප්පාදයටත් සම්බන්ධ වෙන විදිහට. ඉතින් ඊළඟට තියෙන එක තමයි ඉන්ද්‍රිය සහ අනින්ද්‍රිය කියන ඉන්ද්‍රිය රූප. ඉන්ද්‍රිය අනින්ද්‍රිය. ඉන්ද්‍රිය අනින්ද්‍රිය. ඉන්ද්‍රිය කියන එකේ තේරුම තමයි අධිපතියෙක් කියලා කියන එක. අධිපතියෙක් කියලා කියන වෙන කෙනෙක් කෙරෙහි බලපවත්වන, වෙන කෙනෙක් කෙරෙහි ආධිපත්‍ය පවත්වන සමර්ථ දෙයක්. ඉන්ද කියලා කියන්නේ ජනින්ද කියලා කියන්නේ රජුරුවන්ට, ජනයාට ඉන්ද්‍ර වෙච්ච කෙන. දේවින්ද, දේවින්ද කියන්නේ දෙවියන්ගේ රජුරුවෝ. දේවින්ද කියලා කියනවා සක්‍ර දේවේන්ද්‍රයාට සාමාන්‍යයෙන්. ඊට පස්සේ ඒ දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්න සත්තාතුරු මහරජකේ සතරවරම් දෙවිවරු. තාවතින්සේ සක්‍රයා. සක්‍රයාට තාවතින්සේත් අධිපතිකම තියෙනවා. ඒ කියන්නේ දෙදෙව්ලොවට අධිපතිකම් කියලා කියන්නේ. ඒ වගේම චාතුම් මහරජිකේ සතරවරම් දෙවිවරුන්ගෙත් ලොකු ආධිපත්‍යයක් තියෙනවා. ඊළඟට යාමේට ආම යාම කියන රජ පවුල තමයි ඒ ලෝකෙෙහි අධිපතිකම් පවත්වන්නේ. ඊට පස්සේ තුසිත භවනට ආම සන්තුසිත කියන දිව්‍ය රාජයෙක් ඉන්නවා නායකයා විදිහට. ඊට පස්සේ නිම්මාන රතියේ සුනිම්මිත කියන දිව්‍ය රාජයෙක්. ඊට පස්සේ පරණිම්මිත වසවර්තී පරණිම්මිත දිව්‍ය රාජයා ඉන්නවා. මාරදීව පුත්‍රයා ඉන්නේ ඒ ප්‍රදේශයක. දිව්‍ය මුළු දිව්‍ය ලෝකේ අධිපතිකම නෙවෙයි, ඔහු ප්‍රදේශයක තමයි අධිපතිකම් පවත්වන්නේ. පරණිම්මිත වසවර්තී දිව්‍ය ලෝකයේ අධිපතිකම් පවත්වන්නේ පරණිම්මිත වසවර්තී දිව්‍ය රාජයා කියලා කෙනෙක්. ඉතින් මේ කියන ගත්තම ඉන්ද දේවින්ද කියන්න පුළුවන් මේ සියලු දෙනාටම. ඒ හැම දෙනාම කියන්නේ ඉන්ද කියන එකේ තේරුම තමයි අධිපතිකම පවත්වන, බලවත්කම් පවත්වන, තමන්ගේ ආධිපත්‍ය පවත්වන්නට සමර්ථ ධර්ම කියන එක. ඒ වගේ ධර්ම කොටස් දෙකක් අපිට නාම ධර්මවල හම්බ වෙනවා. එකක් තමයි අධිපති පරමාර්ථවල. අධිපති කියලා නාම ධර්මවල රූප අරූප ධර්මවල අපිට හම්බ වෙනවා ඉන්ද්‍රිය කියලා එක. මේ දෙකේ වෙනස්කමක් තියෙනවා. ඉන්ද්‍රිය සහ අධිපතිවල වෙනස්කමක් තියෙනවා. ඒක විශේෂයෙන් කතා කරනවා ඒ චිත්ත කාණ්ඩයට ඇවිල්ලා සිත් ගැන කතා කරනකොට අවසානයේදී ඒ ඒ නාම ධර්ම කියන ඒවා කතා කරලා නාම ධර්මවලදී විශේෂ ලක්ෂණ, හේතු ලක්ෂණ, මූල ලක්ෂණ, ඒ අධිපති ලක්ෂණ, ආහාර ලක්ෂණ වගේ විශේෂ ලක්ෂණ ටිකක් අපි කතා කරා. එතනදී මේවා ගැන සාකච්ඡාවට යයි. මෙතන නේ කෙටියෙන් මම නිකන් හැඳින්වීමක් ලෙස කරොත් එහෙම අධිපති ධර්මයෝ ඒ සියලු ධර්මවලට අධිපතිකම් පවත්වනවා. ඒකට හටගන්න මුළු ධර්මයේ කෙරෙහි අධිපතිකම් පවත්වනවා ඒ සාමූහික කෘත්‍යෙහි. සාමූහික කෘත්‍යෙහි ඉන්ද්‍රිය ධර්ම අධිපතිකම් පවත්වන්නේ ඒ තමන්ට අදාළ කෘත්‍යෙහි විතරයි. තමන්ට අදාළ කෘත්‍යෙහි විතරයි. දැන් උදාහරණයකට චිත්තචෛසික ධර්ම ගත්තම ඒවල තියෙන සාමූහික කෘත්‍ය කියලා එකක්. ඒ වගේම එක එකනාට අදාළ වෙන ඉන්ඩිවිජුවල් නැත්තම් පෞද්ගලික කෘත්‍ය කියලා ඒවා තියෙනවා. එතකොට තමන්ට අයත් කෘත්‍ය සහ පොදු කෘත්‍ය කියලා එකක් තියෙනවා. එතකොට මේකෙදී දැන් උදාහරණයකට අධිපති ධර්ම කියලා ගත්තා. මේකේ පොඩි වෙනස එකක් අපි දැනගෙන තියෙනක හොඳයි. සාමාන්‍යයෙන් අභිධර්ම ඉගෙන ගන්න අයට මේක නිතර අහමු වෙන දෙයක්. දැන් අධිපති ධර්ම කියලා කිව්වම දැන් උදාහරණයකට ගන්න අධිපති ධර්ම හතරක් තියෙනවා. ඡන්දය, චිත්තය, වීරිය, වීමංසාව කියන එක. දැන් ඔන්න කාට හරි පැවිදි වීමේ ලොකු ඡන්දයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ලොකු දානයක් දීමේ ඡන්දයක් ඇති වෙනවා. නැත්නම් විශේෂ බෝධියක් ප්‍රාර්ථනා කරමින් ඡන්දයක් ඇති වෙනවා. එතකොට මේ ඡන්දය මුල් කරගෙන අධිපතියා හැමතිස්සෙන් බලන්නට ඕනේ මේ අධිපති ධර්මයේ අවසානයේ දැන් අවසානයේ ගෝල් එකක් තියෙනවා. මොකද කියන්නේ පරම ඉලක්කයක්. ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය වෙත යන්නට ඕනේ. ඒ ඉලක්කය වෙත යනකොට මේක අරගෙන යන ප්‍රධාන බලතරක් තමයි මේ අධිපති කියලා කතා කරලා තියෙන්නේ. අධිපති කියලා කතා කරලා තියෙන්නේ. ඉන්ද්‍රිය ලක්ෂණේ ඉන්ද්‍රිය ධර්මවලත් අපි සත්ත බොජ්ජං 36 බෝධිපාක්ෂික ධර්ම කතා කරනකොට මේ අවසාන ඉලක්කය සහ ඒකට යන මාර්ගය අනුව ඉන්ද්‍රිය ධර්මත් කතා කිරීමට ලක් වෙනවා. දැන් මෙතන මේ අධිපති කියන එකේ ප්‍රධාන එක තමයි දැන් ඡන්දය. සමහරු ඡන්දය පදනම් කරා. සමහර කෙනෙක් වීරිය පදනම් කරා. සමහරු චිත්තය පදනම් කරා. සමහරු වීමංසාව නැත්නම් ප්‍රඥා පදනම් කරගෙන මේ ගමන යනවා. එතකොට ඒ සඳහා සිත් පහළ වෙනවා. නානා කෘත්‍යයන් සිද්ධ කිරීමට. අපි හිතමු මේ බුද්ධත්වයේ පතනවා කියලා. ඒ සඳහා දන් දෙන්නට ඕනේ, සීල රකින්නට ඕනේ, නෛෂ්ක්‍රම්‍ය සිද්ධ කරන්නට ඕනේ, අඹදරුවන් අතහරින්නට ඕනේ. වගේ නානා දේවල් සිද්ධ කර යුතුයි මේකට ඉලක්කයට යාමට සඳහා. සමහරට ඒක වීරිය පදනම් කරගෙන. සමහරලාට සිත, චිත්තය කියලා කියන්නේ ඒ දෙසර නැඹුරු වෙච්ච සිත කියන එක. අමතක කරන්න බෑ අපිට. නිතරම ඒක සිහි වෙනවා. නිතරම ඒක තමයි හිතේ තියෙන්නේ. ඡන්දය කියන්නේ එක්තරා කැමැත්තක්.
සන්දය කියන කැමැත්තන් චිත්තේ කියන අධිමුත්ත භාව එකට නැබුරු වෙච්ච භාව සිත නිතරම ඒකට ෆෝකස් වෙලාතින වීමන්සාාව කියලා කියන්නේ මේ සිද්ධියෙහි මුල මැදාග තේරුම් අරගෙන ප්‍රයෝජන තේරුම් අරගෙන සම්පූර්ණය මේක හොඳට තේරුම් අරගෙන ඒක ප්‍රයෝජන දැකලේ ඒ ගමන යනවා. එතකොට මේ වෙලාවෙදි නානා මේ අදහාල ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වෙනාම තමයි ඒ ඉලක්කයට අදාළ කෘත්‍යයන් සම්පූර්ණ කරන්න. එතකොට ඒ පහළ වෙන චිත්තචෛසික ධර්ම සමූහයම මූලිකයෙන්ම ඒ තැනට ඇදගෙන යන්නේ ඒ තැනදෙස ගමන් කරවන්නේ මේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන හතර දෙන. එකවරක එක්කෙනෙක් එකවරක එක්කෙනෙක් දෙන්නේ තුන්නේ එකවර වෙන්නේ නැහැ. දැන් ඒක හරියට නිකන් උදාහරණයක් ගත්තොත් ලොකු සැඩ පහරක් ගහගෙන යනවනම් ඒකට කොළ අතු වැටුනොත් පරණලා දේවල් වැටුනොත් එහෙම මොනවා හරි ලී කෑලි වැටුනොත් මේ සියල්ල මේ වතුරත් එක්ක ගහගෙන යනවා. ඒ වගේ තමයි ඡන්දයක් ඇති වුනොත් මොනවා හරි ඉලක්කයක් සඳහා මුළු චිත්ත ප්‍රවාහයම චිත්ත සන්තතියම ඒ සඳහා යොමු වෙනවා. ඒ සඳහා කැප වෙනවා. අපිට ලොකු සිතක් ඇති වුණොත් සිත නැඹුරු වුණොත් එහෙම ඉලක්කයක් සඳහා ඒ ස්පර්ශ වේදනා වීර්ය ආදී අනිත් සියලු ධර්මයෝ ඒ සඳහා යොමු වෙනවා. ඒ සඳහා දන් දීම ආදී සිද්ධ කරන්න පටන් ගන්නවා. එතකොට මේ පොදු ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය සඳහා ඡන්දය ඇදගෙන යනවා. වීර්යය ඒතන ඇදගෙන යනවා. මේ ගමන ගමන් කරන්නේ ඔහු විසින්. ඒ නිසා මේ පොදු කෘත්‍යය මොකද්ද? පොදු කෘත්‍යය මේ අදාළ ඉලක්කේ සම්පූර්ණ කර ගැනීමට ඊට අදාළ කෘත්‍යයන් සම්පූර්ණ කිරීම. දැන් බුදු වෙන්න පතන කෙනා බුදු වෙනවාම කීක හිත හිනේ ඉන්නේ නැහනේ. ඔහු කරන්නේ දන් දෙන එක. ඔහු කරන්නේ සිල් රකින්න එක. එතකොට ඒ අදාළ කෘත්‍ය සිල් රකීම, දන් දීම, නෛෂ්ක්‍රම්‍ය ආදී ඒ ඉලක්කයට අදාළ කෘත්‍යයන් සිද්ධ කිරීමට ඔහු ඔහුගේ සිත නැඹුරු වෙනවා. ඔහුගේ සිත ගමන් කරන ඒ මුළු නාම ප්‍රවාහයේම ඒ කෘත්‍ය සිදු කරමින් හටගා. එතකොට ඒ පොදු ඒ දන් දීම් සිල් රැකීම ආදී පොදු කෘත්‍ය සම්පූර්ණ කිරීමෙහි බලවත්කම නැත්තම් ප්‍රබල ප්‍රධානත්වය ගන්නේ මේ ඡන්ද චිත්ත වීරිය වීමංසා කියන ධර්ම හතර දෙනාගෙන් එක්කෙනෙක්. ඒ නිසා තමයි ඔහු ප්‍රධානයි කියලා කිව්වේ. ඉන්ද්‍රිය කියලා ගත්තාම ඉන්ද්‍රිය කරන්නේ තම තමන්ට අදාළ කෘත්‍ය. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ප්‍රඥාව කියලා ගන්න. ප්‍රඥාවේ තියෙන කෘත්‍යයක් තමයි ඒ අදාළ අරමුණ ගැඹුරින් විමසීම, අවබෝධ කර ගැනීම කියන්නේ. අදාළ අරමුණ ගැඹුරින් අවබෝධ කර ගැනීම. දැන් ඔන්න සමහර කෙනෙක් දානයක් දෙනවා. දානේ තමයි වැදගත් වෙන්නේ. දානේ දෙනකොට ඒ දානේ කර්මඵල තේරුම් අරගෙන දන් දෙනවා. දානේ දුන්නේ සමහරට ඡන්දේ නිසා. ඒතර මුල් ප්‍රධාන කෘත්‍ය සිද්ධ වුණේ අධිපති ධර්මයේ නිසා. ඒ ඡන්දේ මුල් කරගෙන නම් අධිපති ඒ දානේ දෙන්නේ. ඒ දානේට අදාළ සියලු නාම ධර්මයන්ගේ මූලිකයා ඡන්දය. නමුත් ඒ ඡන්දේ දෙන ඒ දානේ දෙනකොට ඒ කර්මඵලය තේරුම් ගන්නේ ප්‍රඥාව තිබුණොත්. එහි කර්මඵලය විශ්වාස කරන්නේ ශ්‍රද්ධාව තිබුණොත්. ඒ වගේම එහි නොපසුබටව සිද්ධ කරගෙන යන්නේ වීරිය තිබුණොත්. ඔය විදිහට ගත්තම ඒ තම තමන්ට අදාළ කෘත්‍යෙහි මූලිකත්වය ගන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික. ඉන්ද්‍රිය ධර්ම ටික. අර පොදු කෘත්‍යෙහි මූලිකත්වය ගන්නේ අධිපති ධර්ම ටික. පොදු කෘත්‍යෙහි මූලිකත්වය ගන්නේ අධිපති ධර්ම ටික. ඒ අදාළ කෘත්‍යවල මූලිකත්වය ගන්නේ ඉන්ද්‍රිය ධර්ම ටික. ඒ ඉන්ද්‍රිය ධර්ම ගත්තම සමහරලාට ඉන්ද්‍රිය ධර්ම මෙහෙමත් අපි හඳුන්වනවා. තව ක්‍රමයකට ගත්තම ප්‍රඥාව තිබුණ නැත්නම් අපිට කවදාවත් කෙනෙක්ට ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්නට බෑ. ඒ නිසා ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගැනීම කියන කෘත්‍යෙහි ප්‍රඥාවෙන් තොරව අනිත් ධර්ම වලට ඒ දේ කරන්නට බෑ. ඒ නිසා ප්‍රඥාව ඉන්ද්‍රියක් වෙනවා. හරියට රටක රජෙක් නැතුව රටක් මනාකොට පවතින්නේ නැහැ වගේ, රටක රජෙක් නැතුව මනාකොට පවතින්නේ නැහැ වගේ ඒ පැවැත්මට, මිනිස්සුන්ගේ පැවැත්මට රටක රජුරුවන්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය ආරක්ෂාව සඳහා. පාලකයෙක්ගේ ප්‍රවත්ම අවශ්‍යයි, රජයක ප්‍රවත්ම අවශ්‍යයි. එහෙම නැත්නම් රටේ ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ නිසා ඒ ජීවත් වීම සඳහා මිනිස්සුන්ට රජය තමයි අධිපතිකම්, ඉන්ද්‍රියකම්. නැත්නම් අධිපති කියලා කිව්වොත් එතන අදහස් කරන්නේ අවශ්‍යතාවය තියෙනවා. ඒ රජ නැතුව ඒක පවතින්නට බෑ. ඒ වගේ සමහරවිට ධර්ම ගැඹුරු ධර්ම කොටස් තේරුම් ගැනීමට ප්‍රඥාව අවශ්‍යයි. යම්කිසි කෘත්‍යයක් සිද්ධ කරනවා නම් ඒක නොපසුබටව සිද්ධ කරගෙන යෑමට වීරිය කියන එක අවශ්‍යයි. ඒ වගේ ගත්තම ඒ කෘත්‍යයන් සිද්ධ කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙසත් අපිට ඉන්ද්‍රිය හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා මේ ඉන්ද්‍රිය සහ අධිපති ධර්ම දෙකේ වෙනස එකයි. ඒක මෙතනට ඇත්තටම අදාළ නැහැ. මේක අපි රූප සම්බන්ධයෙන් විතරක් කතා කරන නිසා. රූප ඉන්ද්‍රියට ගත්තම අපිට හම්බ වෙන්නේ ඒ කෘත්‍යයන්. දැන් ඉන්ද්‍රිය කියන එක ඒ කෘත්‍යයන් සම්බන්ධය. එහෙම නැතුව අර පොදු කෘත්‍ය අරමුණු කරගෙන පවතින එකක් නෙවෙයි. ඒ නිසා නේ සාමාන්‍ය උපමා තියෙන්නේ අධිපති ධර්මයෝ චක්‍රවර්තී රජුරෝ වගේ ඉන්ද්‍රිය ධර්මය මොනවාද ඒ ප්‍රදේශ රජ කෙනෙක් වගේ කියලා නේද? නාම ධර්ම ගැන හඳුන්වනකොට ඒකේ වෙනස මෙහෙමයි. අධිපතිය හැමතිස්සෙම ඒ පොදු නාම ධර්මයන් විසින් කරන පොදු කෘත්‍ය සඳහා තමයි අධිපති ධර්මවල මූලිකත්වය තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්මවල මූලිකත්වය තියෙන්නේ
ඒ අදාළ අදාළ ඒ කෘත්‍යය පොදු කෘත්‍යය සිද්ධ කරනකොට තමන්ට අදාළ අනුකෘත්‍යයන් වල මූලිකත්වයේ තමයි ඉන්ද්‍රිය ධර්මවලින් අරගෙන තියෙන්නේ. ඊළඟට දැන් රූප පැත්තට ආවට පස්සේ අපිට ඉන්ද්‍රිය රූප හම්බ වෙනවා ඔක්කොම 8ක්. මොනවද හම්බ වෙන්නේ? ප්‍රසාද රූප 5යි, භාව රූප 2යි, ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය සමායි ප්‍රසාද රූප 5යි. ප්‍රසාද රූප 5යි, භාව රූප 2යි, ජීවිත ඉන්ද්‍රිය ඔක්කොම 8යි. ඒ අනින්ද්‍රිය රූප අපිට හම්බ වෙනවා 20ක්. ඉතිරි 20 අනින්ද්‍රිය රූප. ප්‍රසාද රූප 5 තියෙන ඉන්ද්‍රිය කෘත්‍ය තමයි ඒක ඒ කෘත්‍යයන් අනුව කතා කරන්නට. දැන් චක්කු ප්‍රසාදේහි කෘත්‍යය තමයි දර්ශන කෘත්‍යය, රූප දැකීමේ කෘත්‍යය. රූප දැකීමට නාම ධර්මයන්ට නැත්නම් චක්ෂුර් විඥානයේ සහයි නාම ධර්මයන්ට, චක්ෂුර් විඥානයේ සහයි චෛසික ධර්මයන්ට අධිපති පම්පවත්තනවා චක්ෂුර් ප්‍රසාදේ. චක්ෂුර් ප්‍රසාදේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම මේක චක්ෂුර් ප්‍රසාදේ නම් මේක ඇසුරු කරගෙන චක්ෂුර් විඥානය සහ චෛතසික ධර්ම හත් දෙනෙක් හට ගන්නවා. මේ හත් දෙනා ආරමුණක් අරගන්නවා රූපාරම්මණය. රූපාරම්මණය මුලින්ම චක්කු ප්‍රසාදයේ ගැටෙන්නට ඕනේ. ඒ ගැටෙච්ච රූපාරම්මණය අරමුණු කරගෙන තමයි චක්ෂුර් විඥානය හටගන්නේ. දැන් මේ චක්ෂුර් ප්‍රසාදයේහි ප්‍රසන්න බව අප්‍රසන්න බව ඉතා වැදගත් වෙනවා. චක්ෂුර් විඥානයේ සහ චෛසික ධර්ම වලට රූපාරම්මණය ගන්න ක්‍රමයට ගන්න හැටියට මේක ප්‍රසන්න චක්ෂුර් ප්‍රසාදයක් නම් රූපාරම්මණයකට සංවේදී වෙනකොට ඉතා පැහැදිලි ලෙස චක්ෂුර් විඥානයට රූපාරම්මණය ගන්නට පුළුවන් වෙනවා. චක්ෂුර් ප්‍රසාදයේ අප්‍රසන්න නම් අපිරිසුද්ධ නම් එතරම් නිරෝගී නැතිනම් මොකද වෙන්නේ? රූපාරම්මණය චක්ෂුර් විඥානයේ රූපාරම්මණය හොඳින් ගන්නට බැරි වෙනවා. හොඳින් ගන්නට බැරි වෙනවා. දේනෝ දර්ශනය කියලා කියන්නේ රූපාරම්මණය දකින්න කෘත්‍යය. මේ දර්ශන කෘත්‍යෙහි චක්ෂුර් ප්‍රසාදයේ ඉක්මවලා චක්ෂුර් ප්‍රසාදයේ ස්වභාවයේ ඉක්මවලා චක්ෂුර් විඥාණයට අරමුණ ගන්නට බෑ. ඒ කියන්නේ චක්ෂුර් ප්‍රසාදයේ දුර්වල නම් චක්ෂුර් විඥාණයට කිසිම ක්‍රමයකින් අරමුණ හොඳින් ගන්නට බෑ. චක්ෂුර් ප්‍රසාදයේ ප්‍රසන්න නම් අපැහැදිලි ලෙස ගන්නටත් බෑ. ඒතර පැහැදිලි ලෙස අරමුණ ගන්නවා. තේනනුව දර්ශන කෘත්‍යෙහි චක්ෂුර් විඥාණයට සහ චෛසික ධර්ම වලට චක්ෂුර් ප්‍රසාදී ඉක්මවලා පවතින්නට බෑ. චක්ෂුර් ප්‍රසාදයේ ගුණය ඉක්මවන්නට බෑ. ඒට නතු වෙනවා. ඒට යට වෙනවා. ඒ නිසා චක්ෂුර් ප්‍රසාදය ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා. ඉන්ද්‍රිය ධර්ම මොකේද? ඉන්ද්‍රිය ධර්ම වුණේ දර්ශන කෘත්‍යෙහි. දර්ශන කෘත්‍යෙහි. ඒ වගේම තමයි ශ්‍රෝත ප්‍රසාදය, ග්‍රහණ ප්‍රසාදය, ජීවහ ප්‍රසාදය, කාය ප්‍රසාදය. මේ හැම එකක්ම පංච විඥාණයන්ට ඒ දර්ශන, ශ්‍රවණ, ගායන, සායන, පුසන කියන කෘත්‍යවල අධිපතිකම් පවත්වන ඉන්ද්‍රියකම් පවත්වන. භව රූප දෙක ගත්තම අපි දන්නවා ලිංග නිමිත්ත කුත්ත ආකල්ප කියලා හතරක් කියවනේ නේද? ප්‍රධාන ඉරිය, ප්‍රධාන ශරීර කොටස්, අණු කොටස්, ඒ වගේම ඒ ඉරියව් පවත්වන ක්‍රීඩා ආදියට කැමැත්ත සහ ඉරියව් පවත්වන ආකාරය මේවා ස්ත්‍රී පුරුෂයන්ට වෙනස් වෙනවා. ඒවවල විශේෂයෙන් ඒ ලක්ෂණ ස්ත්‍රී පුරුෂ බව ඇතිවන්නේ, ස්ත්‍රී පුරුෂ බව ඇති වෙලා තියෙන්නේ භව රූප දෙක නිසා. ඒ නිසා රූපයන්ගේ ලිංග කුත් ලිංග නිමිත්ත කුත් ආකල්ප කියන මේ ධර්මවල ස්ත්‍රී පුරුෂ භව ගැන්වීම සිද්ධවන්නේ භව රූප දෙක නිසා. එතකොට පුරුෂ භව රූපයක් තියෙනවා නම් ඊට වෙන විදිහකට රූප හටගන්න. ස්ත්‍රී භව රූපයක් තියෙනවා නම් වෙන විදිහකට හටගන්න. ඒකේ අඩු වැඩිකම් තියෙන්නට පුළුවන්. දැන් ස්ත්‍රී කෙනෙක්ගේ පුරුෂ ලක්ෂණ, පුරුෂයෙක්ගේ ස්ත්‍රී ලක්ෂණ තියෙන්නට පුළුවන්. නමුත් ඒකේ මූලිකම ගතිය ගත්තම ස්ත්‍රී පුරුෂ භව කියන එක ප්‍රධාන වශයෙන් පිළිහිටනවා. එහෙනම් භව රූප දෙක රූපකයෙහි ස්ත්‍රී පුරුෂ භව ගැන්වීමට අධිපතිකම් කරනවා ඉතිරි ධර්ම, ඉතිරි රූප වලට. ජීවිතේන්ද්‍රයේ රූපේ ගත්තම ජීවිතේන්ද්‍රිය රූපය වැඩගත් වෙනකොට කර්මජ රූප සංතතිය දිගින් දිගට පැවතීමට අපි ගත්ත කර්මජ රූප හටගන්නේ පුරාණ කර්මයක් නිසා. ඒ කර්මය වෙනකොට නිරුද්ධයි. කර්ම ශක්තිය තිබුණාට ඒ කර්මය නිරුද්ධයි. ජනක හේතුව නැහැ. ඒතොර ජනක හේතුව නැතිකල්හි කර්මජ රූප પરම්පරාව දිගින් දිගට පැවතීම සඳහා, ජනක හේතුව නැතිකල්හි කර්මජ රූප પરම්පරාව දිගින් දිගටම පැවතීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් තමයි ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපේ නැතුව කර්මජ රූප වලට පවතින්න බෑ. මොනොමයි ගන්නෙ? ජීවිතේන්ද්‍රිය රූපේ නැතුව කර්මජ රූප වලට પરම්පරා වශයෙන් පවතින්න බෑ. එහෙනම් ජීවිතේන්ද්‍රිය රූපය කර්මජ රූප වල පැවැත්මට ඊශ්වරත්වයක් දක්වනවා. ඊශ්වරත්වයක් දක්වනවා. ඒ නිසා අර ඒක නෑ ඉස්සලා කිව්වේ දැන් පඤ්චේන්ද්‍රිය නැතිනම් නාම ධර්මයන්ට ගැඹුරෙන් ධර්මයක් තේරුම් ගන්නට බෑ.
එනිසා ගැඹුරින් ධර්මයක් තේරුම් ගැනීමෙහි කෘත්‍යෙහි ප්‍රඥේන්ද්‍රිය අනිත් ධර්මයන්ට අධිපතිකම් ඉන්ද්‍රියකම් පවත්. මේ අධිපතිකම කියන එකෙන් මම අදහස් කරන්නේ ඉන්ද්‍රිය කියන ලක්ෂණ. ඉන්ද්‍රිය බව පවත්වන. ඒ අනුව ගත්තම ජීවිත ඉන්ද්‍රිය රූපයත් ඒ විදිහේ ලක්ෂණය පෙන්වනවා. ඉතින් මේ කියන අට දෙනා තමයි ඉන්ද්‍රිය රූප වන්නේ. ඉතිරි නාම රූප ධර්මයන්ට තමන්ගේ කෘත්‍යෙහි අධිපතිකම ඉන්ද්‍රියකම් පවත්වනවා. ඉතිරි රූප ධර්මයෝ අනින්ද්‍රිය රූප ලෙස අපි හඳුන්වනවා. මේ තමයි ඉන්ද්‍රිය අනින්ද්‍රිය ભેදයේ රූපය. ඊළඟට එන බෙදීම් තුන, ඒ තුන එකිනෙකට සම්බන්ධයි. ඒ තුන එකිනෙකට සම්බන්ධයි. ගත්තොත් එහෙම සප්‍රතිග අප්‍රතිග. සප්පටිග කියන එකයි මේ කියන්නේ. සව යමක් සප්‍රතිග වේ නම් එයම ඕලාරිකයි. ඖදාරික. යමක් අප්‍රතිග, යමක් ඕදාරික නොවේ නම් එය සූක්ෂමයි. යමක් ඕදාරික නම් එය සන්තිකේ ළඟ පවතින රූපයල්ලි සලකනවා. යමක් සූක්ෂම නම් එය දූර රූපය. සප්‍රතික අප්‍රතික ඖදාරික සූක්ෂම සන්තික දූර. සප්‍රතික කියලා කියන්නේ පටිග කියලා මෙතන අදහස් කරන්නේ ගැටෙනවා කියන එක. එකිනෙක හැපෙනවා කියන එක. සප්පටික කියලා ගත්තම පටිග වර්ග දෙකක් තියෙනවා රූපේ සම්බන්ධයෙන්. රූපේ සම්බන්ධයෙන් පටිග ගැටීම් වර්ග දෙකක්. මොනවාද ඒ ගැටීම් වර්ග දෙක? ප්‍රසාද රූප පහ සමග ගෝචර රූප ටික ගැටෙනවා. ගෝචර රූප කියලා කියේ මොනවද? රූප වර්ණ රූපය, සද්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය කියන රූප හත් දෙනා ගෝචර රූප. පොට්ටබ්බ රූපය ගත්තම පඨවි තේජෝ වායුව කියලා තුනම තියෙනවා අපි කතා කරා. මේ ගෝචර රූප හත් දෙනා චක්කුසෝත ගාන ජීවහා කාය කියන ප්‍රසාද රූපවල හැපෙනවා. ගැටීමක් සිද්ධ වෙනවා. ඒක එක්තරා ඝට්ටනයක්. ඒක තමයි සප්පටිග කියලා. පටිගයක්. ඒ පටිගයේ සහිත රූප, ගැටීම් සහිත රූප මොනවද? ප්‍රසාද රූප සහ ගෝචර රූප හත. සප්‍රතිග රූප. ඊළඟ ගැටීම තමයි මහා භූත මහා භූතහ ගැටීම. ගැටීම දක්වන්නේ පඨවි තේජෝ වායෝ කියන මහා භූතයෝ. එක කලාපවල තියෙන කලාපයක තියෙන පඨවි තේජෝ වායෝ කියන මහා භූතයෝ. තවත් කලාපයක තියෙන පඨවි තේජෝ වායෝ කියන මහා භූතය ගැටෙනවා. මේ ගැටීමත් ගියා. එතකොට සප්‍රතිග රූප වන්නේ ඔය කියපු ප්‍රසාද රූප පහ, ගෝචර රූප එක ගැටීම, මහා භූත මහා භූත එක ගැටීම. මහා භූත වලත් ගැටෙන්නේ පඨවි තේජෝ වායෝ කියන විදිහට. ආපෝ කියන එක අභ්‍යන්තරයේ තියෙන බලයක්, බාහිරේ තියෙන බලයක් නෙවෙයි. එතකොට සප්‍රතිග රූප වර්ග දෙකක් තියෙනවා. ප්‍රසාද රූප සහ ගෝචර රූප අතර ඝට්ටනය, මහා භූත අතර ඝට්ටනය. එතකොට නමුත් මේ පඨවි තේජෝ වායෝ කියන මහා භූතයෝ අර පොට්ටබ්බ රූපේ සංග්‍රහිතයි. නේද? පොට්ටබ්බ රූපේ කියලා කියන්නේ පඨවි තේජෝ වායෝමනේ. එතකොට ඒ නිසා නැවත මහා භූත ඝට්ටනය අපි තිබුණා. මුතුයෙන් අපිට සංඛ්‍යාවේ වැඩි වීමක් සිද්ධ වන්නේ නැහැ. හරිනේ? එතකොට ප්‍රසාද රූප පහයි. ප්‍රසාද රූප පහ සහ ගෝචර රූප හත. ගෝචර රූප කියනවා වර්ණ, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. පොට්ටබ්බ කියන විදිහට පඨවි තේජෝ වායෝ. ඒක 4යි 3යි 7යි. ඊළඟ මහා භූත ගැටෙන කොටත් ආපෝ ආන්නේ පඨවි තේජෝ වායෝ. ඒක මෙතන තියෙන නිසා අපිට අමුතුවෙන් එකතු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා සප්‍රතිග රූපෙන්නේ 12යි. සප්‍රතිග රූප 12යි. ඉතිරි රූප 16 අප්‍රතිගයි. ඒවා ගැටෙන්නේ නැහැ එකිනෙක. ඉතිරි රූප 16 එකිනෙක ගැටීමක් සිද්ධවන්නේ නැහැ. ජීවිතේන්ද්‍රිය රූපය, ආදි රූප එකිනෙක ගැටෙන රූප එහෙම නෙවෙයි. ඒ නිසා ඒ 16ම අප්‍රතිගයි. ඊළඟට එනවා ඖදාරික සූක්ෂම. යම් රූපයක් එකිනෙක ගැටේ නම් සප්‍රතිග වේ නම් ඒ රූප ඖදාරිකයි, ඕලාරිකයි. ඕලාරිකයි කියන්නේ අර ටික පහසුවෙන් දැනගන්නට පුළුවන්. නැත්තම් ඒවා ටික රළු රූප වගේ කියන එක ඕලාරිකයි කියන්නේ. ඒතර ඒවා ගැටෙන බව නිසා මේවා ඕලාරික රූප බවට පත් වෙනවා. එකිනෙක ගැටෙනවා යනුම ඒවා ඕලාරිකයි. ගැටෙන්නේ නැත්තම් ඒවා සූක්ෂමයි. ගැටෙන්නේ නැති රූප සූක්ෂමයි. එතකොට මේ සූක්ෂම රූප අප්‍රතික රූප කියන එක වැදගත්. මොනවද මේ 16 ප්‍රසාද රූප පහයි ගෝචර රූප හතයි අතර ඉතින් ඉතිරි 16. ඒක නිතර භාවිතයට එන 16ක්. මොනවද මේ 16? ආපෝ ධාතුව මෙතන තියෙනවා. ඊට පස්සේ භාව රූප දෙක තියෙනවා. ඊළඟට තියෙනවා හදේ වස්තු රූපේ තියෙනවා. ජීවිතේන්ද්‍රිය තියෙනවා.
එස ඕජා රූපය තින ආහාර රූපය. ඉළඟටනවා දැම් නිෂ්පන් රූප ඉවරයි. ඉළඟට ආකාස ධාතුව නැත පරිච්චේද රූපය. ඉළඟට විඤ්ඤාති දෙක. ඉළඟට එනවා විකාර රූප තුන. මේ පහටමත් විකාරූප පහ කියලා ඕනනම් කියන්න පුළුවන්. අවශ්‍ය නැහැ. ඊළඟට ලක්ෂණ රූප හතර. මේ තමයි සූක්ෂම රූප ගණන් කරන ක්‍රමය. සූක්ෂම රූප 16. ඔක මතක තියාගන්න. ඔක ඉතා වැදගත්. ඒ සූක්ෂම රූපම තමයි ධූරේ රූප කියන්නේ. ඒ සූක්ෂම රූපම තමයි අප්‍රතිග රූප කියන්නේ. හරිනේ. ගොඩක් තැන්වල අපි සූක්ෂම රූප 16 කියලා මම අවසන් කරනවා. ඒතර ඒ තැන්වලදී අපි දැනගන්නට ඕනේ මෙතන ආපෝ ධාතුවක් තියෙනවා. සහා භූතවල ආපෝ ධාතුව සූක්ෂම රූපය. මොකද ඒ ගැටීමට ලක්වන්නේ නැහැ. ගැටීමකට බජිනෙවන්නේ නැති නිසා. එතකොට ඊළඟට සන්තික කියන්නේ ළඟ තියෙනවා කියන එක. ඖදාහරික රූප පහසුවෙන් දැනගන්නට පුළුවන්. මේ ගැටෙන නිසා ඖදාහරිකයි. ඒ නිසා මේක පහසුවෙන් දැනගන්නට පුළුවන්. තේරුම් ගන්නට පුළුවන්. මේ ඖදාහරික රූපේ. මොනවද? ඒ කියන්නේ දැන් චක්කුසෝත ගාන ජීවහා ප්‍රසාද රූපය. දුර තිබුණත් රූප සද්ද ගන්ධ රස වගේ ඒවා. ඒ කියන්නේ ඒවා ඇවිල්ලා හැපෙන. ඒ පහසුවෙන් දැනෙනවා කියන එකනේ. දැන් ගන්ධයක් වුණත් ඇවිල්ලා හැපෙනවා. රූපයක් වුණත් ඈත් තිබුණත් දැනගන්නට පුළුවන්. ඒ නිසා ස්වභාවයෙන්ම දැන් උදාහරණයකට චන්ද්‍ර සූර්යයන්ගේ තියෙන රූපාරම්මණය බොහෝ යුදුන් බොහෝ දුර ගන්නක දුර තිබුණත් ඒක අපිට දැනගන්නට පුළුවන් පහසුවෙන්. ඒ නිසා නිරීක්ෂකයාගෙන් කොතරම් දුර තිබුණත් සැබවින්ම භෞතික වශයෙන් එක දුර තිබුණත් ළඟ තිබෙන රූපයක්සේ සලකන. ඇයි ඒ පහසු දැන ගැනීමට පුළුවන්? පහසුෙන් දැන ගැනීමට හැකි නිසා මේ ඖදාහරික රූප ඕලාරික රූප නිරීක්ෂකයාගෙන් දුර තිබුණත් පහසුවෙන් දැනගන්න පුළුවන් නිසා සන්තිකේ රූප නැත්තම් ආසන්නයේ පවතින රූප ලෙස අපි අර්ථකථනය කරන සලකනවා. ඊළඟට අනිත් රූප 16 සූක්ෂම රූප 16 පහසුවෙන් දැනගන්නට අමාරුයි. දැන් උදාහරණයකට සතර මහා ධාතු කම්මට්ටානේ වඩන කෙනෙක් පහසුවෙන්ම දන්නවා මේ සතර මහා ධාතු වලින් තේරුම් ගන්නට අපහසුම ධාතුව තමයි ආපෝ ධාතුව. පඨවි තේජෝ වායෝ කියන ධාතු තේරුම් ගන්න පුළුවන්. ආපෝ ධාතුව කියන එක අභ්‍යන්තරයේ තියෙන ධාතුවනේ, ආභන්න ලක්ෂණයක්නේ. ඒක තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසා මේ සූක්ෂම රූපය ඕලාරික රූප වගේ නෙවෙයි තේරුම් ගන්න අමාරු රූප ටික. ඒ නිසා ඒ රූපයක් දැන් නිරීක්ෂකයාගේ ශරීරයේ තිබුණා. දැන් මගේ මම නිරීක්ෂකයා නම් අර ඈත තියෙන රූපාරම්මණය, සද්ධාරම්මණය තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම ගන්ධාරම්මණයක් වුණත් ඇවිල්ලා හැපිච්ච ගමන් තේරුම් ගන්නට පුළුවන්. නමුත් මේ සූක්ෂම රූප කියන ඒවා මොනවද? ආපෝ ධාතුව, භාව රූපය, හදේ රූපය, ජීවිත ඉන්ද්‍රිය, ඕජා රූපය. මේවා හැම ලේසියෙන් තේරුම් ගන්නට අමාරුයි ඖදාරික රූප වගේ. තේරුම් ගන්න බෑ. ඒ වගේ නෙවෙයි. ඒ නිසා ඒවා නිරීක්ෂකයාගේ ශරීරෂ්ඨක වුණත්, ශරීරේ පැවතුණත් අපි දුරපවතින රූප ලෙස සලකනවා. මෙතන දුරසන්තික කියලා අදහස් කරලා තියෙන්නේ සැබවින්ම ශරීරයෙන් එක භෞතිකව දුර ළඟ කියන එක නෙවෙයි. එහෙම සලකන ක්‍රමයක් තියෙනවා. දැන් උදාහරණයකට මෙතන දැන් වේදනා වගේ ඒවා ගත්තම දුරසන්තික භාවය භෞතික වශයෙන් සලකන්නට පුළුවන්. මෙතන මේ කාමරේ ඉන්න හැමෝම මට සන්තික වෙනවා. ඊට පස්සේ එහා කාමරේ ඉන්න කෙනා දුර වෙනවා. ආරණ්‍ය ඇතුළේ ඉන්න අය සන්තික වෙනවා. ආරණ්‍යෙන් පිටා ඉන්න අය දුර වෙනවා. මේ ආදී ලෙසන දුරසන්තික භාවය අපිට සාමාන්‍ය ක්‍රමයට ගන්නටත් පුළුවන්. මේ නිෂ්පරියාය ක්‍රමය තමයි ඖදාහරික රූප ඕලාරික රූපයක් වේ නම් පහසුවෙන් දැනගත හැකි, පහසුවෙන් දැනගත හැකි රූපය ළඟ පවතින රූපයක් ලෙස සලකන. ඒ වගේම සූක්ෂම රූපය හැපෙන්නේ නැහැ, පහසුවෙන් දැනගන්නට අමාරුයි. ඒ නිසා ඒක ශරීරෂ්ඨක වුණත්, පුද්ගලයාගේ ශරීරයේ පැවතුණත් ඒ රූපය දුරපවතින රූපයක් ලෙස සලකනවා. මේක තමයි ඕලාරික සන්තිකේ දුර කියන බෙදීම. ඒ නිසා යම් රූපයක් ගැටීම් සහිත නම් ඒ රූපය ඕලාරිකයි. ඕලාරික රූපය පහසුවෙන් දැනගත හැකි නිසා ආසන්නයේ පවතින රූපයක් ලෙස සලකනවා. යම් රූපයක් අර කියපු ගැටීම් වලින් යුක්ත නැතිනම් ඒ රූපය ඒ අප්‍රතිගයි. අප්‍රතිග රූපයම සූක්ෂමයි. සූක්ෂම රූපය පහසුවෙන් දැනගන්නට අපහසු නිසා ළඟ පැවතියත් භෞතිකව කොහි පැවතියත් ඒක දුර පවතින රූපයක්සේ සලකන. ඒ නිසා මේක තමයි ඒ බෙදීම් ටික. මේ බෙදීම් ටික. අපි දැනගත්තාද බෙදීම් වර්ග පහක්.
බෙදීම් වර්ග පහ. ඊළඟට අපි අද කාල වේලා තියෙන නිසා උපාදින්න අනුපාදින්න කියන බෙදීම හෙට දවසට ඉතිරි කරලා ඊට පස්සේ අවසාන බෙදීම් දෙකට යමු. උපාදින්න අනුපාදින්න කතාවට ගොඩක් වෙලා අපිට ගන්න වෙයි. අපි යමු සනිදස්සන සූප සහ අනිදස්සන රූප කියන මාතෘකාව 581. ඒ නිසා අපි අද සනිදස්සන අනිදස්සන ඊට පස්සේ ගෝචරග්‍රාහික අගෝචරග්‍රාහික සහ සම්පත්ත ගෝචර කියලා ඒකේ ආව නැවත බෙදීම් දෙකක් තියෙනවා. සනිදස්සන අනිදස්සන බෙදීම ගත්තාම මේක ඉතා වැදගත් දෙයක්. සනිදර්ශන නැත්නම් දර්ශන කියලා අපි අනිදර්ශන සනිදර්ශන රූප සහ අනිදර්ශන රූප. දර්ශන කියලා කියන්නේ චක්කු විඤ්ඤාණයට තමයි. මේක හැදෙන්නේ මේ විදිහට. සා නී දර්ශන. මේ සිංහල සංස්කෘත ක්‍රමයට නැත්තම් පාලි ක්‍රමයට ගත්තොත් එහෙම සා නී දස්සන. සා නී දර්ශන. දස්සන කියන එක. එතකොට මේක හැදෙන්නේ දිස කියන ධාතුවෙන්. දිස් කියන ධාතුවෙන්. දස්සන කියලා කියන්නේ දැකීමට නම. සංස්කෘතයෙන් එක දෘෂ්. හරිනේ දෘෂ්. මේක දර් වෙනවා සන්ධි පද පෙරළිය එනකොට. එතකොට මේ පාලියෙන් අපි කතා කරමු මේක දස්සන කියලා හැදෙන්නේ. දස්සන කියලා කියන්නේ දැකීම කියන එක. මේ නියෝජනය වෙන්නේ චක්ෂුර් විඥානේ. චක්ෂු විඥානේ. දර්ශනේ දැකීමනේ. දැකීමමයි චක්ෂු විඥානේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ථේරවාද ක්‍රමය හැටියට රූප ආරම්මණේ තියෙනවා. චක්ෂුර් ප්‍රසාදයේ තියෙනවා. මේක රූප ආරම්මණය. මේක එක ගැටෙනකොට මෙතන හට ගන්නවා චක්ෂුර් විඥානයක්. සහ චෛතසික ධර්ම හතක්. මෙතන චක්ෂුර් ප්‍රසාදය. මෙතනදී දැකීම යනු කවරක්ද කියලා ඇහුවොත් ථේරවාදයේ හැටියට දැකීම යනු චක්ෂුර් විඥානයේ සහ ඒ චෛතසික ධර්මවල තමයි. මේකමයි දර්ශනය. මේකමයි දර්ශනය. සමහර කෙනෙක් අදහසක් එන්නට පුළුවන් රූපාරම්මණයයි චක්ෂුර් ප්‍රසාදයයි චක්ෂුර් විඥානයයි හටගෙන මේ සියල්ලට පොදුවේ දර්ශනය කියලා දැකීම කියලා අදහසක් ඉන්නට පුළුවන්. දැකීම කියලා නව දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්, අලුතෙන් දෙයක් හටගත්තා. ථේරවාදයට සම්පූර්ණයෙන් විරුද්ධයි අදහස. මොකද හේතුව ථේරවාදයේ තියෙන අදහස තමයි ඇඟිලි පහ මිටි කරාට පස්සේ ඇඟිලි පහ හැකිලුවාට පස්සේ මිට කියලා අලුත් දෙයක් හයවෙනි දෙයක් නැහැ. ඇඟිලි පහමයි තාම තියෙන්නේ. හකුලෝපු ඇඟිලි පහමයි තියෙන්නේ. මිට කියලා හයවෙනි දෙයක් ඇති වුණේ නැහැ. මිට යනු ඇඟිලි පහ පවතින ආකාරය අනුව හිතට පැමිණිච්ච අර්ථ ප්‍රඥප්තිය. නැවත කියනවා ඇඟිලි පහක් හැකිලුවම මිට කියලා දෙයක් එනවනේ. ථේරවාදයේ හැටියට මේ මිට යනු හයවෙනි ධර්මයක් නෙමෙයි. ඇඟිලි පහ හකුලා ඇති ආකාරයේ අනුව හිතට පැමිණිච්ච අලුත් අදහසක් නැත්නම් අර්ථ ප්‍රඥප්තිය. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් ලී දඬු තුනක් මෙහෙම තිබ්බට පස්සේ අපි ගත්තොත් එහෙම උදාහරණයකට ලී දඬු තුන. දැන් ලී දඬුව පරමාර්ථ වශයෙන් ලී දඬු කියලා එකක් නැහැ. මම උපමාව ගන්නවා. ලී දඬු තුනනේ තියෙන්නේ සාමාන්‍ය. ලී දඬු තුනට අමතරව තුන තිබ්බම මේසේ කියලා හතරවෙනි ධර්මයක් හැදුණා නෙවෙයි. ලී දඬු තුන පවතින ආකාරය අනුව හිතට ආපු අදහසක් පමණයි මේ කියන මේසේ කියන අදහස. ඒ නිසා රූපාරම්මණයක් ඕනේ දැකීම සිද්ධවන්නට. චක්ෂුර් ප්‍රසාදයක් අවශ්‍යයි. චක්ෂුර් විඥානයක් පහළ විය යුතුයි. චක්ෂුර් විඥාණයෙන් අරමුණ දැනගන්නවා.
චක්ෂුවේන තනිය පවතින්නට බෑ, තනිව රූපාරම්මණය ගන්නට බෑ. එතන කවුරු හරි කිව්වොත් මේ තුනේ එකතුව දැකීම කියලා කමක් නෑ කියන්න පුළුවන්, ප්‍රශ්නයක් නෙවෙයි. තුනේ එකතුවට දැකීම කියලා, හැබැයි ඒක නව පටිච්චසමුප්පන්න දෙයක් නෙවෙයි. ඒක එහෙම කිව්වොත් ඒක ප්‍රඥප්තියක්, ඒක අදහසක් ගත්ත. ඒක පටිච්චසමුප්පන්න නෑ තේරවාදයේ. ඒකද විදර්ශනා කරන්න කිව්වොත් එහෙම ඒ විදර්ශනාව තේරවාදයෙන් පරිබාහිර වෙච්ච එක. ප්‍රඥප්ති විදර්ශනා කිරීමක් නෑ තේරවාදයේ. තේරවාදයේ හැටියට මේකට දැකීම කිව්වට ගැටලුවක් නැහැ. එතකොට මේ තුනේ එකතුවට, ඒක වරදක් නෙවෙයි කියන්න පුළුවන් ඕනනම් මේ තුනේ එකතුව තමයි දැකීම කියලා. නමුත් තේරවාදයේ හැටියට දැකීම නිර්වචනය කරන්නේ අපි චක්ෂුර් විඥාණයට. මේ තුනේ එකතුවට නෙවෙයි. මොකද හේතුව චක්ෂුර් විඥාණය පහළ වෙනකොටම මේ තුන සම්බන්ධයි. චක්ෂුර් විඥාණය හටගන්නේ චක්කු ප්‍රසාදේ. චක්ෂුර් විඥාණය යනු රූපාරම්මණය දැකීමක්, අරමුණු කිරීමක්. එතකොට අපි දැකීම කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද බලන්න වචනේ. දැපීම කියන්නේ මේ සංසිද්ධියට නෙවෙයිනේ. දැන් දැකීම කියලා කෙනෙක්ට කිව්වට ගැටලුවක් නැහැ. නමුත් ඒක දැකීම කියන වචනයට විරුද්ධයි. ඒ නිසා මේ තුනටම දැකීම කිව්වොත් ඒක සාර්ථක ප්‍රකාශනයක් නෙවෙයි. හේතුව මොකක්ද? දැකීම යනු කුමක්ද? දැකීම යනු රූපාරම්මණයකට සංවේදී වීම. අපි ඇස් දෙක වහගෙන ඉන්නකොට මොනවද පේන්නේ? ඇස් දෙක ඇරිය ගමන් මේ ටික ප්‍රකට වුණා. ඒ ප්‍රකට වීම යනු, ප්‍රකට වීම සිද්ධ වුණේ මොකද්ද? ප්‍රකට වීම යනු දැන ගැනීමක් නේ. දැකීම කියන එක, දැකීම කියන සංසිද්ධිය රූපයට අයිති එකක් නෙවෙයි. දැකීම කියන සංසිද්ධිය චක්ෂු ප්‍රසාදයට අයිති එකක් නෙවෙයි. දැකීම යනු විඥානයේ කෘත්‍යයක්. දැකීම යනු නැත්තම් වෙන විදිහකට විඥානයමයි. දැකීම යනු විඥානයක පහළ, විඥානයමයි දැකීම. ඇත විඥානයක පහළ වීම කියලා කෙනෙක් කියනවා. විඥානයේ කෘත්‍ය කියලා කියන්න පුළුවන්. මේ කොන ක්‍රමයෙන් කිව්වොත් අපි දැන් තේරවාද අභිධර්ම ක්‍රමයෙන් කියනවා නම් චක්ෂුර් විඥානය සහ චෛසික ධර්ම ටිකමයි දැකීම. ඒයි මොකද හේතුව? දැකීම කියන වචනේ අර්ථයට එන්න දැකීම යනු යම් කිසි කලර එකකට, රූපාරම්මණයක වර්ණ රූපයකට සංවේදී වීම. ඒක දැන ගැනීම. ඒ දැන ගැනීම සිද්ධ වුණේ විඥානය. ඒ නිසා මේ අමුතුවෙන් දැකීම කියලා රූපාරම්මණයයි චක්ෂු ප්‍රසාදයයි මේ සියල්ල එකතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක කවුරු හරි කිව්වොත් පටිච්චසමුප්පන්න නව දෙයක් කියලා, එතකොට ප්‍රඥප්තිය වරදවා තේරුම් ගැනීමක් වෙලා තියෙනවා. ඒකයි කිව්වේ තේරවාදී පැහැදිලිවම විස්තර කරනවා. ඒක උපමා සහිතවම කියනවනේ. අඬු දඬු ටික එකතු වෙලා තියෙනකොට කුටිය කියලා නව දෙයක් හැදුණා නෙවෙයි. දඬු ටික පවතින ආකාරය අනුව කුටිය කියලා අදහසක් හිතට ආවා. ඒක හිතේට ආපු අර්ථ ප්‍රඥප්තියක් මිසක් විදර්ශනාවට ලක් කළ යුතු දෙයක් නෙවෙයි. විදර්ශනාවට ලක් කළ යුතු දෙයක් නෙවෙයි. යථාභෝධයට පැමිණෙන්නට ඕනේ නම් යෝගාවචරය මොකද්ද තේරුම් ගන්න. දැන් කවදාවත් මම කියන සංගය දැන් බලන්න අපි රුපියල් 1000ක් දකින්න. මම කියන එක මුල් බැසගෙන තියෙන්නේ කොතනද? ගහේද? නෑනේ. මම කියන අදහස ක්ලේශ ක්ලේශය වස්තු වෙලා තියෙන්නේ මොකේද? එකෝ චක්ෂුර් විඥානේ, එහෙම නැත්නම් දකින්නට උපකාරයි චක්ෂු ප්‍රසාදේ. එතකොට චක්ෂුර් විඥානේ වෙනම විපස්සනාවට ලක් කරන්න, චක්ෂුර් ප්‍රසාදේ වෙනම විපස්සනාවට ලක් කරන්න. ගස කියන කෙරෙහි ආශාව දුරු වෙන්නට, මමත්වේ නෙමෙයි ආශාව දුරු වෙන්නට ඒක වෙනම විදර්ශනාවට ලක් කරන්න. එහෙම නැත්නම් මේ තුනේ එකතුව කියන දැකීම කියලා අලුත් දෙයක් තේරුම් අරගෙන ඒ විදර්ශනාවට ලක්, ඒක විදර්ශනාවට ලක් වෙන දෙයක් නෙවෙයි. මොකද ඒක කෙලෙස වස්තුවක් නෙවෙයි. ඒක තුනේ එකතුවක් නෙමෙයි කතා කරන්නේ. යම් කිසි අපි කෙලෙස් දුරු කරන්නට ඕනේ නම් අප කල යුතු වන්නේ ඒ ක්ලේශය වස්තු වී තියෙන තැන විදර්ශනාවට ලක් කිරීමයි. මොකේද ක්ලේශය වස්තු වෙලා තියෙන්නේ? අපි ඒක කතා කරා. උපාදානස්කන්ධවල. උපාදානස්කන්ධවල තමයි ක්ලේශය මුල් බැසගෙන තියෙන්නේ. ඒකනේ සතිපට්ඨාන සූත්‍රයේ කිව්ව එක ලස්සනයි නේ කතාව. සතිපට්ඨානයේ සූත්‍රයේ කිව්වා රූපං පියරු චක්කුං රෝකේ පියරූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. චක්ෂුවේ තමයි තෘෂ්ණා වාසය කරන්නේ. වාසය කරනවා යනු ඒ සම්බන්ධයෙන් තමයි මේ තෘෂ්ණාව පවතින්නේ. තෘෂ්ණා පවතින්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපේ ඉතින් ඒක අපු සාකච්ඡාවේදී දැන් ඔන්න ස්කන්ධ තියෙනවා. ස්කන්ධ සම්බන්ධයෙන් සම්මෝහය තියෙනවා.
ඒ සම්මෝහයේ තියෙන තාක්කල් ක්ලේශයෝ තියෙනවා. ඇයි මේ ස්කන්ධ සම්බන්ධයෙන් සම්මෝහයක් තියෙන්නේ? ස්කන්ධවල තියෙන විශේෂ ලක්ෂණය, සංදවල තියෙන සැබෑ ලක්ෂණය. ස්කන්ධවල තියෙනවා පෙනී සිටින අයුරක්, පෙනී සිටින අයුරු. ස්කන්ධ සැබවින්ම අනිත්‍යයි, නමුත් පෙනී සිටින්නේ නිත්‍ය ලෙස. ස්කන්ධ සැබවින්ම අනාත්මයි, පෙනී සිටින්නේ ආත්ම ලෙස. ස්කන්ධ සැබවින්ම අනාත්මයි, නමුත් පෙනී සිටින්නේ ආත්ම ලෙස. ස්කන්ධ සැබවින්ම දුකයි, නමුත් පෙනී සිටින්නේ සැප ලෙස. මේක ස්කන්ධවල තියෙන ප්‍රශ්නයක්. ඒක අපිට හරි ගස්සන්න බෑ. ඒක ඩිෆෝල්ට් එරර් එක. ස්කන්ධවල තියෙන ගැටලුවක්. එතකොට ස්කන්ධ මේ ආකාරයෙන් පෙනී සිටින නිසා සම්මෝහය මෙහි තුල බැසගෙන තියෙනවා. ඒ නිසා සම්මෝහයේ තියෙනකොට ක්ලේශයෝ සම්බන්ධයෙන් බැසගෙන තියෙනවා. විදර්ශනාව යනු කුමක්ද? ස්කන්ධයන් පෙනී සිටින අයුරු ඉක්මවලා අපි ස්කන්ධයන්ගේ සැබෑ ලක්ෂණය තේරුම් ගත යුතුයි. ස්කන්ධයන්ගේ සැබෑ ලක්ෂණය තේරුම් ගන්නකොට මේ පෙනී සිටින ආකාරය, ස්කන්ධයන්ගේ පෙනී සිටින ආකාරය නිසා ඇතිවෙච්ච සම්මෝහය දුර වෙනවා. සම්මෝහය දුර වෙනකොට ක්ලේශය දුර වෙන යනවා. එදැම් පටන් මේ ස්කන්ධයෝ අපිව රවට්ටන්නට සමර්ථ නැහැ. ඒකයි කිව්වේ ස්කන්ධයන් සම්බන්ධ පරිඥා කෘත්‍ය නිමි නොවන තාක්කල් ඒ සම්බන්ධ සම්මෝහයේ තියෙනවා සම්බන්ධ කෙලෙස් වෙනවා. ඒ කියන්නේ ඒ තාක් ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වෙනවා. ඒ කියන්නේ රෙදි වලින් වහගෙන ඉන්නවා හොරෙක් වෙන රූපයකින්. අපි ඒ රෙදි ටික ගලවලා, අපි කියන්නේ රෙදි ගලවනවා කියලා නේද? එයාගේ යථා ස්වභාවය ඔප්පු කරගන්න. නැත්තම් මොකක් හරි මේකප් එකක් දාලා වෙස් වලාගෙන ඉන්නවා. වෙස් වලාගෙන, එයා මාස්ක් එකක් දාගෙන වෙස් වලාගෙන ඉන්නවා. අපි මොකද්ද කරන්නේ දැන්? ඒ වෙනකන් අපිට අපි හිතනවා මේ අහවල් කෙනා. මෙයාගේ මාස්ක් එක ගලවලා, මේ මේකප් එක ගලවලා, බොරු කොණ්ඩෙ ගලවලා ගත්ත ගමන් අපි දැනගන්නවා මෙන්න මේ. ඊට පස්සේ එයා වෙස් වලාගෙන ආවත් ආපහු අපි එයාට කලබල වෙන්නේ නැහැ. අපි දන්නවා මේ අහවල් කෙනාමයි කියලා. ස්කන්ධයන්ගේ හැටියක් මේ විදිහට පෙනී සිටන අයුරු, ඒක වළක්වන්නට බෑ. බුදුරජාණන් වහන්සේගේ විඥාණයවත් ඒක වළක්වන්නට බෑ. මොකද බුදුරණන් වහන්සේ දකින්නේ නාම රූප ගොඩක් වෙනව දැක්කනම් එහෙම සාරිපුත්ත කියලා කතා කරන්න බැරි වෙනව නේද? නෑ, නාම රූප දෙක මෙහෙ ඉන්න, නාම රූප දෙක මෙහෙ ඉන්න මහා මාර ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම නෑ, ස්කන්ධය එලෙස පෙනී සිටිනවා. ඒක හැටියක් ස්කන්ධයක්. ඒක වළක්වන්නට බෑ. අපි කරන්නට ඕනේ විදර්ශනාව කියන විශේෂ කෘත්‍යයේදී මේ පෙනී සිටන අයුරු මෙයා කරලා සැබෑ ලක්ෂණේ තේරුම් ගන්නවා. සැබෑ ලක්ෂණේ තේරුම් ගත්ත ගමන් මොකද වෙන්නේ? මේ ස්කන්ධයන්ගේ පෙනී සිටින අයුරු නිසා තිබිච්ච සම්මෝහය දුර වෙනවා. මේක දකින්න දකින්න ඊට පස්සේ ක්ලේශයෝ යට වෙනවා. එතකොට ස්කන්ධයන්ට, ස්කන්ධයෝ ඒතා, ඊට පස්සේ ක්ලේශයන්ට වස්තු වීමක් වන්නේ නැහැ. ඒ නිසා ස්කන්ධයන් කෙරෙහි ක්ලේශයෝ වස්තු වෙලා තියෙනවා. ස්කන්ධයෝ තමයි රවට්ටන්නේ. ඒ නිසා මේ විදර්ශනාවට ලක් කරනකොට චක්ෂුර් විඥාණය තමයි දැකීම යන චක්ෂුර් විඥාණයයි. මම දකිනවා, මගේ දැකීමක් කියලා අදහස් වෙන්නේ චක්ෂුර් විඥානයේ සම්මෝහය මුල් බැසගෙන තියෙන. චක්ෂුර් විඥානයේ ආත්ම ධර්මයක් ලෙස පෙනී සිටින. ඒකට කියනවා අපි ඒක චක්ෂුර් විඥානයේ ආත්මයක් ලෙස ගන්න පුළුවන් චක්ෂුර් විඥානයේ අත්ත නිමිත්ත කියලා අපි කියනවා. ඒක අපි ඉදිරියේදී කතා කරමු. සුභ නිමිත්ත, අත්ත නිමිත්ත, නিত্য නිමිත්ත, සුඛ නිමිත්ත. මෙයා බිඳින්නට ඕනේ. විපල්ලාසවල අරමුණු වේවා. එතකොට මේ චක්ෂුර් විඥානය විදර්ශනාවට ලක් කළ යුත්තේ, චක්ෂුර් ප්‍රසාදයයි විදර්ශනාවට ලක් කළ යුත්තේ. එහෙම නැතුව මේ තුනේ එකතුව කියලා දැකීම කියලා සංසිද්ධියක් තියෙනවා. මේ දැකීම දැකීමක් ලෙස තේරුම් අරගෙන ඒකට අසු නොවි ඉන්නවා කියලා අපි අදහස් කරොත් ඒක තේරවාද ධර්මයක් නෙවෙයි. තේරවාදයේ විදර්ශන එකයි අපි එදා පැහැදිලිවම කියන්නේ. තේරවාදයේ මූලික සිද්ධාන්ත බිඳගත්ත ගමන් ඔබගේ විදර්ශනාව වෙන තහාවකට යන. එහෙනම් විදර්ශනා කරන්න පුළුවන්. ඒකට විදර්ශනාව කියලා කිව්වට කමක් නැහැ. මොකද බොහෝ ශාසනවල, බොහෝ බෞද්ධ නිකායවල විදර්ශනාව තියෙනවා. හැම බෞද්ධ නිකායකම වගේ විදර්ශනාව තියෙනවා. විදර්ශනාව නැති නිකායක් නෑ. සර්වස්තිවාදීන්ගෙත් තියෙනවා. ටිබෙට් වජිරයානේ විදර්ශනාව තියෙනවා. හැබැයි තේරවාදයේ අදාළ විදර්ශනාවක් තියෙන ඔහුටම අවේනික. මොකද හේතුව ඔවුන්ගේ තේරවාදීන්ගේ මූලික සිද්ධාන්ත මත පදනම් වෙච්ච එක. ඒ නිසා තේරවාදයේ හැටියට දැකීම යනු චක්ෂුර් විඥානයයි. දකින දේ රූපාරම්මණයයි. ඒ දැකීමට උපකාර වෙච්ච දේ චක්ෂුර් ප්‍රසාදයයි.
එහෙම නැතුව දැකීම කියලා නව පටිච්චසමුප්පන්න දෙයක් අරගෙන ඒක විදර්ශනා කිරීමවත් ඒක තේරුම් ගැනීමවත් නෙවෙයි තේරවාදී විදර්ශනා. ඒ තරම් තේරවාදී විදර්ශනාව හරි පැහැදිලි. එතකොට තේරුම් ගන්න ඕනේ අපි ඊයේ ක්ලේශ වස්තු කතා කරේ. ඒ ක්ලේශ වස්තු කියන්නේ ස්කන්ධය. එනිස චක්ෂුර් විඥානෙන විඥානස්කන්ධය, ඒ පවතින වේදනාව වේදනාස්කන්ධය, සංඥාව සංඥාස්කන්ධය, අවශේෂ ධර්මය සංස්කාරස්කන්ධය, චක්ෂුර් ප්‍රසාදේ රූපස්කන්ධයයි, රූපාරම්මණේ රූපස්කන්ධයයි, බාහිර රූපාරම්මණේ වස්තු වේමකුත් වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට ඒ ධර්මය විදර්ශනාවට ලක් කරාම ධර්මයන් පෙනී සිටින අයුරු නෙවෙයි සැබෑ ලක්ෂණේ තේරුම් ගත්තම සම්මෝහය දුර වෙලා ක්ලේශය දුර වෙලා යනවා. මේක තමයි තේරවාදී ක්‍රමයේ. එතකොට දර්ශනේ යනු මම මේකේ ගියේ දර්ශනේ යනු චක්ෂුර් විඤ්ඤාණ. නැත්තම් දර්ශනේ යනු වෙන කෙනෙක්ට කාට හරි හිතෙන්නට පුළුවන් මේ තුනේ එකතුවද දර්ශනේ කියන්නේ. නැහැ, තේරවාදී හැටියට චක්ෂුර් විඤ්ඤාණයමයි චෛසික ධර්ම සමගම දර්ශනේ ලෙස හඳුන්වන්නේ. නිදර්ශනය කියලා ගත්තම මේක තනි පදයක්. නිදස්සන කියලා ගත්තම ගන්නේ රූපාරම්මණයට නම. නිදර්ශන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය නිදර්ශන කියලා කියන්නේ දක්වන දෙන්නේ නිදර්ශන නිදස්සේති නිදර්ශනය කරනවා. මෙතන චක්ෂුර් විඥානයේ අරමුණ තමයි නිදර්ශන. රූපාරම්මණය. ඊට පස්සේ සයන්නේ ආය මොකද්ද? සහ නිදර්ශනේන වත්තේති සනිදස්සන. සහ නිදර්ශනේන. වත්තේති සනිදස්සන. නිදර්ශනයේ සමග පවතින නිසා සනිදස්සන කියලා කිව්වා. නිදර්ශනයේ කියේ රූපාරම්මණය. හැබැයි මතක තියාගන්න තේරවාදයේ හැටියට සනිදස්සන කියලා කියන්නේ රූපාරම්මණය. නිදර්ශන කිව්වේ රූපාරම්මණයට සනිදස්සන කිව්වේ රූපාරම්මණයට. සමග පවතිනවා කියවම මේක කෙලින්ම එකිනෙකට පරස්පර විරෝධී. දැන් උදාහරණයකට නිදර්ශනයේ සමග පවතිනවා. දැන් මගෙත් එක්ක කවුරු හරි ඉන්නවා නම් ඒ ඉන්න කෙනා මම වෙන්න බෑනේ. ඉන්න කෙනා වෙන්නේ නේ. සමග කියන එකෙන් හැමතිස්සෙම සම්බන්ධක වෙන ධර්මයක්. වේදනාව පම සමග පවතින ධර්මය වේදනාව වෙන්න බෑ. වේදනාවට වේදනාව සමග පවතින්නට බෑ. ඔහුට ඔහු ඇසුරු කරන්නට බෑ. එතන මෙතනදී සහනිදස්සනේන වත්තීති කියනකොට රූපාරම්මණය සමග පවතින ධර්මයේ රූපාරම්මණය විය නොහැකි. නමුත් මතක තියාගන්න එහෙම දේශනා ක්‍රමයක් තියෙනවා. ඒ දේශනා ක්‍රමය ඒ කියන්නේ එකට එකම ධර්මය අවබෝධ කරගැනීමේ පහසුව සඳහා වෙනස් ධර්මයක් ලෙස කඩලා කතා කරනවා. වෙනස් ධර්මයක් ලෙස කඩලා කතා කිරීමක් කරනවා. දැන් උදාහරණ ගත්තොත් ශිලා පොත්තකම් කියලා අපි කියනවා. ගල් පොත ශිලා පොත්තකස ශරීරං. ගල් පොතෙහි ශරීරය. ගල් පොතෙහි ශරීරයේ ගලමන අමුතුවෙන් එකක් නෙමෙයි, වෙන් කරන්නට බෑ ඒක. මොකද ගල නැත්නම් ඒක පොතක්. දැන් ගල් පොතක් කියලා ගත්තොත් ඒක සෙල්ලිපියක් කියලා ගන්න. ඒ සෙල්ලිපියේ ශරීරය ගත්තම සෙල්ලිපියෙන් අන්නේ දෙයක් සෙල්ලිපියේ ශරීරයේ කොම සෙල්ලිපිය එකක් ශරීරය එකක් වෙන්නේ නැහැ. නමුත් සෙල්ලිපිය යනුම සෙල්ලිපියේ ශරීරය යනුම සෙල්ලිපියයි. ඒ විදිහට මෙතන සමහර තැන්වලදී එකම ධර්මය ඒ ධර්මයේ තියෙන ලක්ෂණයක් අරගෙන දැන් රූපාරම්මණය කියවම වර්ණ රූපේනේ. එහි තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ඇහැට ගෝචර චක්ෂුර් ප්‍රසාද විඤ්ඤාණයට ගෝචර වෙන බව. එතකොට රූපාරම්මණය මේ චක්ෂුර් ප්‍රසාදයට ගෝචර වෙන බවත් එක්ක යුක්තයි. දැන් අපි කියන පඨවි ධාතුවේහි ලක්ෂණය තදගතියයි. නමුත් ඒකම කියන පඨවි ධාතුවමයි තදගතිය. පඨවි ධාතුවේ ලක්ෂණය කියලා කිව්වට පඨවි ධාතුව එකක් තදගතිය එකක් නෙවෙයි දෙකම එකයි. ඒ වගේ රූපාරම්මණය සනිදස්සණය සහිතයි. දැකිය හැකි භවෙන් යුක්තයි. රූපාරම්මණය දැකිය හැකි ධර්මයකින් යුක්තයි කියලා කිව්වට රූපාරම්මණයමයි දැකිය හැකි ධර්ම. ඒ නිසා මෙතන සයන්ෙන් සහ කියන එකෙන් කිසිදු සැබෑ එකකින් නියෝජනය වෙලා නැහැ. අර්ථයක් නියෝජනය වෙලා කියන්නේ වෙන කෙනෙක්ම නියෝජනය කරලා නැහැ. පරමාර්ථ වශයෙන් ව්‍යාකරණ වශයෙන් තියෙනවා එතන. ඒ නිසා සනිදස්සන කියලා කියන්නේත් නිදස්සන කිව්වෙත් රූපාරම්මණයයි. සනිදස්සන කියලා කියන්නේත් රූපාරම්මණයටම නමක්. සනිදස්සන කියලා කියන්නේ රූපාරම්මණයටම නම. රූපාරම්මණයටම. එතකොට සනිදස්සන රූප වෙන්නේ වර්ණ රූපය. ඉතිරි රූප 27ම අනිදස්සනයි. ඉතිරි රූප 27ම අනිදර්ශන රූප ලෙස සලකනවා. එතකොට අපි ඒකෙන් තව දැනගන්නවා අපි ලෝකේ දකින්නවා කියලා කියනවා. මේ දකින්නේ මේ රූපය. දකින්නු ලබන්නේ මේ රූපය. අපි ලෝකේ දකින්නවා කිව්වට රූප 28න් එක රූපයයි අපි සාමාන්‍යයෙන්
ඇස් දෙකින් දකින්නේ. රූප 27ක්ම අපිට දකින්නට බෑ ඇස් දෙකින්. එනිසා මේ පාඩමෙන් දැනගත්තා දැකීම යනු තේරවාදී යනු දැකීම යනු චක්ෂු විඥානයේ සහ චෛසික ධර්ම වලටම නමක්. එහෙම නැතුව රූපාරම්මණය චක්ෂු විඥානය චක්කු ප්‍රසාදයේ එකතුයෙන් අලුතෙන් ඇතිවන පටිසමුප්පන්න දෙයක් නෙවෙයි තේරවාදී හැටියට දැකීම කියලා කියන්නේ. එතකොට ඒ දැකීමට ලක් වෙන රූපය සනිදස්සන රූපයක්. ඒ සනිදස්සන රූපය වර්ණ රූපයයි. රූප 28න් එක රූපයයි සනිදස්සන. යන්නේ අනිත් රූප 27ම අනිදර්ශනයි. අනිත් රූප 27ම අනිදර්ශනයි. මේක තමයි ඒ බෙදීමේ අර්ථය. අපි දැන් කාල වේලත් අවසන් වෙගෙන යන්නේ. ඉතිරි දෙක අපි ඉක්මනින්ම සාකච්ඡාවට ගමු. ගෝචරග්‍රාහික අගෝචරග්‍රාහික. ගෝචරග්‍රාහික කියලා කියන්නේ ගෝචර රූප ගන්නවා. ඒවා අර ගන්නවා කියන එක. ගෝචරග්‍රාහික. අගෝචරග්‍රාහික. දැන් චක්‍ර ප්‍රසාදයේ රූපාරම්මණය හැපෙනවා. ඒ හැපුණාට පස්සේ චක්ෂු විඥානය හටගෙන එහි හටගෙන රූපාරම්මණය අරමුණු කරනවා. සැබවින්ම ගොදුරු ගන්නේ චක්ෂු විඥානය. ප්‍රසාදේ නෙවෙයි. ප්‍රසාදේ වෙන්නේ සංවේදී වෙලා චක්ෂු විඥාණයට අරමුණ ගැනීමට අවස්ථාවා දෙන ෆැසිලිටේට් කරන එක තමයි කරලා තියෙන්නේ. නමුත් අපි ඒ නම ගෝචරග්‍රාහිකේ නම චක්ෂු ප්‍රසාදයට ලබනවා. උපචාර නැයින් අපිට ගන්නට පුළුවන්. එතකොට ඵලයේ නම හේතුවට ලබා දෙනවා. දැන් අපි කියනවානේ චක්කුණා රූපන් දිස්වා ඇසෙන් රූප දැක චක්කුණා රූපන් දිස්වා. ඒතර තේරවාදී පුරාණ ආචාර වහන් ප්‍රශ්නේ චක්කුණා රූපන් දිස්වා කෝ ඇහෙන්ද රූප දකින්න චක්කු විඥානෙන්ද රූප දැක ඇහෙන්ද රූප දැක්කේ චක්ෂුර් විඥානෙන්ද රූප දැකලා තියෙන්නේ. ඇත්තටම චක්ෂුර් විඥානෙන් දැකලා තියෙන්නේ. චක්ෂුර් විඥානෙන් දැකලා තියෙන්නේ. හේතුවේ නම ඵලයට දීලා තියෙනවා. ඒතර චක්කුණා රූපන් දිස්වා කෝ ඇත්තම චක්කු විඥානේන රූපන් දිස්වා කියලා අර්ථය ගන්නට කරන්නේ. චක්ෂුව නැතුව චක්ෂුර් විඥානේ හටගන්නේ. චක්ෂුව හේතුව චක්ෂුර් විඥානේ ඵලය. හේතු වෙනව ඵලයට ලබා දෙනවා. මේ එක්තරා ණය ක්‍රමයක්. ඒ විදිහට ගත්තම මෙතන ගොදුරු ගන්නේ සැබවින්ම චක්ෂුර් විඥානය. නමුත් ගෝචරග්‍රාහික කියලා නම දෙනවා අපි මොනවද චක්ෂුර් ප්‍රසාදයට. ඒ වගේම ප්‍රසාද රූප පහම ගෝචරග්‍රාහිකයි. ඉතිරි රූප ටික අගෝචරග්‍රාහිකයි. අගෝචරග්‍රාහික. ඊළඟට තියෙනවා මේ ගෝචරග්‍රාහික ගත්තම මේකේ ප්‍රසාද රූප පහ ඉතිරි රූප 23 අගෝචර ග්‍රහයි. ඉතිරි රූප 23. ඊළඟට මේ ගෝචර ග්‍රාහිකයක නැවත කොටස් දෙකකට බෙදෙනවා. සම්ප්‍රාප්ත ගෝචර ග්‍රාහික, අසම්ප්‍රාප්ත ගෝචර ග්‍රාහික. ඒ ප්‍රසාද රූපය සංවේදී වන්නේ තමන් වෙත පැමිණි රූපයකටද තමන් වෙත පැමිණෙන්නට කලින් තිබිච්ච රූපය. අපි කොහොම ප්‍රසාද රූප ඝට්ටණය නිමිත්ත වශයෙන් ඝට්ටණය වස්තු වශයෙන් ඝට්ටණය මතකනේ නේද? ඒතර වර්ණ රූපයේ තේරවාදයේ හැටියට ඒ තැනම තියෙනකොට මෙතන නිමිත්ත උපාදනය කිරීම වශයෙන් ගැටෙනවා. ශබ්ද රූපය පුරාණ අටුවාටල හැවිලා හැපිලා ගැටෙනවා. අනිත් පාලි අටුවාව සානිත්‍තිකවලට හැටියට තියෙන ඒ යම් දුරක් ඇවිල්ලා හෝ තියෙන තැනම තිබිලා හෝ නිමිත් උපාදනය කරලා ගැටෙනවා. ගන්ධ රස පොට්ටප්ප ධර්ම ඇවිල්ලා හැපිලමයි ගැටෙන්නේ. එතකොට මෙතනදී ප්‍රසාද රූප පහෙන් පුරාණ අටුවාවට අනුව සියලු ප්‍රසාද රූපයෝ සම්පත්ත ගෝචරග්‍රාහිකයි, අසම්පත්ත ගෝචරග්‍රාහික ප්‍රසාද රූපයක් නැහැ. රූපාරම්මණය ඒ තියෙන තැනදිලා මේකේ හැපුණත් ඒකත් සම්ප්‍රාප්තලෙ සලකන්නට කියලා කිව්වා. ශබ්ද රූපය අනිවාර්යෙන් ඇවිල්ලා හැපිලමයි දැන ගැනීම සිද්ධවන්නේ කියලා පුරාණට අදහස් කරා. ඉතිරි රූප ගැන අනිවාර්යෙන් ඇවිල්ලාමයි හැපිලමයි හට ගැනීම සිද්ධවන්නේ. පාලි අටුවාවට අනුව සම්ප්‍රාප්ත ගෝචරග්‍රාහක වෙන්නේ දෙකයි. මොකද්ද? චක්ෂු ශ්‍රෝත කියන දෙක. ඉතිරි ග්‍රාණ ජීවහා සහ කාය තුන අසම්ප්‍රාප්ත සමාවෙන්නේ වැරදුනා. සම්ප්‍රාප්ත වෙන්නේ අනිත් පැත්ත. අසම්ප්‍රාප්ත වෙන්නේ චක්ෂු ශ්‍රෝත කියන රූප දෙක. ගහන ග්‍රාණ ජීවහා සහ කාය කියන රූප අසම්ප්‍රාප්ත සම්ප්‍රාප්ත ගෝචර ග්‍රහ. ඇවිල්ලා හැපෙනවා. ඇවිල්ලා හැපිච්ච අරමුණක් තමයි මේවා සංවේදී වෙන්නේ. මේවා නොපැමිණි අරමුණ. පුරාණ අටුවාවට හැටියට රූපාරම්මණය නොපැමිණමයි හැපෙන්නේ. නමුත් ඒකට සම්ප්‍රාප්ත ගෝචරග්‍රාහී කියලා කියන්නට කියලා කිව්වා. සද්ද රූපය අපි ඒක හොඳටම සාකච්ඡා කරා. ඒකේ තියෙන වාදය ඒක ඇවිල්ලා හැපෙනවා කියලා තමයි පුරාණ අටුවාවේ සලකන්නේ. පාලි අටුවාවේ අදහස ප්‍රතික්ෂේප කරනවා.
යම් යම් කරුණු කාරණා ආගම දල්හි කරන වශයෙන් සහ යුක්ති දල්හි කරන අරගෙන ඇවිල්ලා. මේ නිසා එතකොට මේවට කියනවා සම්ප්‍රාප්ත ගෝචර ග්‍රාහක සහ අසම්ප්‍රාප්ත ගෝචර ග්‍රාහක කියලා. ඒතකොට ඒ තමයි රූපේ සම්බන්ධයෙන් තියෙන බෙදීම් ටික. අපිට ඉතිරි වෙලා තියෙන්නේ උපාදින්නක අනුපාදින්නක කියන බෙදීම සාකච්ඡා කරන්න. ඒක අපි හෙට දවසේදී දීර්ඝව කතා කරනවා. ඒකෙන් අපිට පටිසමුප්පාදයේ පිළිබඳවත් යම් අදහසකට පැමිණෙන්නට පුළුවන් වෙනවා. ථේරවාදයේ තියෙන ඉතාම ලස්සන ණය ක්‍රමයකින් අපිට ණය ක්‍රමයක් කියන එක දීර්ඝව කතා කරලා පටිසමුප්පාදයට එතන මතු කර ගැනීම හැකියාව ලැබෙනවා. මේ තමයි අද කතා කරපු අපි අවසන් කරනවා දේශනාව. රූපාරම්මණය ద్వාර අද්වාර වශයෙන් දෙකඩනවා. විඤ්ඤාණ ద్వාර කර්ම ద్వාර වශයෙන් සහ බාරණෝන් රූප වශයෙන් ඉන්ද්‍රිය අනින්ද්‍රිය වශයෙන් දෙකඩුවා. එතන අපි සාකච්ඡා කරා ඉන්ද්‍රිය සහ අධිපති අතර තියෙන වෙනස්කම. ඊට පස්සේ සප්‍රතිග අප්‍රතිග ඕදාර ඖදාරික සුකුම ස්ධූරේ සන්තිකේ කියන ගත්තම එකම බෙදීම් ටිකක් යම් රූප එකිනෙක හා ගැටෙනවා නම් ප්‍රසාද රූප ගෝච රූප සමග සහ පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රය තවත් පඨවි තේජෝ වායෝ භූතත්‍රය සමග ගැටෙනකොට ඒකට සප්‍රතිගයි ගැටීම් සහිතයි කියලා කිව්වා. අනිත් රූපය අප්‍රතිගයි. යම් රූපයක් ගැටෙනවා නම් යම් රූප ගැටෙනවා නම් ඒ අවුලාරිකයි පහසුවෙන් දැනගත හැකි. ඒ ගැටෙන රූප දුර තිබුණත් භෞතිකව හැමතිස්සෙම සන්තිකේ ඒක ගන්නෙ සන්තිකේ කියලා අවුලාරික රූපේ සන්තිකේ රූපය ලෙස සලකනවා. එතකොට නොගැටෙන රූප සූක්ෂමයි සූක්ෂම පහසුවෙන් දැනගන්නට බැරි නිසා ඒවා දුරේ රූප දුරපවතින රූප ලෙස සැලකීමට ගන්නවා. සනිදස්සන අනිදස්සන කිව්වම සනිදස්සන කියලා කියන්නේ රූප ආරම්මණය නැත්නම් වර්ණ රූපය. එතන අපි දර්ශනයේ සම්බන්ධයෙන් තියෙන ථේරවාදී අදහසත් අපි කතා කරන්න යදුනා. සහ නිදස්සන කියන්නේ වර්ණ රූපය, සනිදස්සන කියන්නේ වර්ණ රූපය. ඒ අනුව සනිදස්සන රූප 1යි අනිදස්සන රූප 27යි. ඊට ගෝචරග්‍රාහික අගෝචරග්‍රාහික ભેදයට ආවට පස්සේ ගෝචරග්‍රාහික කියලා කියන්නේ අරමුණු වලට සංවේදී වෙන රූප, අරමුණු ගන්න රූප කියලත් අපිට කියත හැකි. නමුත් හැබැයි අරමුණු ගන්න විඥාන ධාතු විසින් සහ තයිස් චිත්ත තයිසික ධර්ම විසින්. ගෝචරග්‍රාහික වෙන්නේ ප්‍රසාද රූප හා අගෝචරග්‍රාහික වෙන්නේ ඉතිරි රූප 23. ඊට පස්සේ මේ ගෝචරග්‍රාහික එක නැවත දෙකට කරනවා. සම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික සහ අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික. ඒක සම්බන්ධයෙන් පුරාණ අටුවාවාදයේ සහ පාලි අටුවාවාදයේ කියන එකට වෙනස් වෙනවා. මේ හැම එකකින්ම අපි අදහස් කරන්නේ රූපවල තියෙන විශේෂ ලක්ෂණ තේරුම් ගන්නට මේ සියල්ලම විදර්ශනාවට යම් හෝ ක්‍රමයකින් වැදගත් වෙනවා. දැන් උදාහරණයකට සනිදස්සන අනිදස්සන ભેදයේදී අපි ඇත්තටම දකින්නේ අපි පුද්ගලයේ දකින්නවා කියලා හිතුවට එතනදී ඇත්තටම දැකලා තියෙන්නේ රූපාරම්මණයක්. හරිනේ. ඒ වගේම දැකීම කියන චක්ෂු විඥානය පිළිබඳ අවබෝධයක් අපිට මේකෙන් ගන්නට පුළුවන්. ඊට පස්සේ රූප ගැටෙනවා. දැන් අපි තුමු රූපයක් කවුරු හරි දකිනවා නම් එතන වෙලා තියෙන්නේ රූප දෙකක ගැටීමක් වෙලා තියෙන. නැතුව පුද්ගලයක රූප දැක්කා නෙවෙයි. රූප දෙක ගැටීමක් නිසා විඥානයක් හට ගැනීම. ඒ ආදී ලෙසට ඊට පස්සේ ඉන්ද්‍රිය ගත්තට පස්සේ ඉන්ද්‍රිය කියලා ගන්න ඒකෙන් සැබවින්ම අභ්‍යන්තරෙහි ක්‍රියා සිද්ධ කරන පුද්ගලයෙක් ඊශ්වරත්වය ක්‍රියාවලට ඊශ්වරත්වය දක්වන පුද්ගලයෙක් ඉන්නවා කියන හැඟීම දුරු කර ගන්නට මේක විශේෂයෙන් වැදගත්. ద్వාර ගත්තම මේ අරමුණු ගැනීම යනු ඒ ద్వාර අනුව සිද්ධ වෙන ක්‍රියාවලියක් මිසක් පුද්ගලයෙක් ඉඳලා ගන්නවන්නේ වේ කියන අවබෝධයෙන්. ඒ නිසා මේවා එකිනෙක ගැඹුරෙන් අප විශ්ලේෂණය කරනවා නම් විදර්ශනා වගේ පාඩම් වලින් මම සමහර පද අරගෙන විශ්ලේෂණය කරයි. සියලුම පද ගන්නට තරම් එක්ගතොත් එහෙම ලොකු දීර්ඝ විස්තරයක් විදර්ශනා පාඩම් වලට එනකොට මේ සමහර පද අරගෙන කොහොමද මේවා විදර්ශනාවට ගන්න කියන එක අපි දීර්ඝ කතා කරමු. අද අපි වැදගත් වෙන්නේ විශේෂයෙන්ම මේවා ගැන තොරතුරු වශයෙන් ධර්මඥානෙ කතා කිරීමයි. මේ ධර්මඥානෙ ප්‍රායෝගිකව කොහොමද විදර්ශනාවට උපකාර කරගන්නේ කියන එක අපි ඉදිරියේදී දීර්ඝව ඒ විදර්ශනා පාඩම් වලදී සාකච්ඡාවට ගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සවස් දවසේ පාඩම අපි අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අපිට පොඩ්ඩක් පැහැදිලිව ඇහුන්නේ අන්තිම ටික. ඒ අසම්පත්තග්‍රාහී කියනකොට මේ චක්කු සෝත දෙකම ගත්තේ පොඩ්ඩක් අපහු පැහැදිලි කරලා දෙනවා නම් සමා වෙලා බොහොම පිං. ඇයි චක්ෂු වට රූපාරම්මණය ඇවිල්ලා හැපෙන්නේ නැණි? තියෙන තැන ඉඳලම නේද නිමිත් උපදවන්නේ. එනිසා ඒක අසම්ප්‍රාප්තයි. අසම්ප්‍රාප්ත අරමුණකට තමයි සම්බන්ධ වුනේ. ඊට පස්සේ සෝත ප්‍රසාදයේ සද්ද රූපයත් එහෙමනේ. ඇවිල්ලා හැපෙන්නේ නැතුවනේ හැපෙනවා කියලා මේ හැපෙන්න කලින්ම ඇවිල්ලා ඇති කරා කියලා අපි කියන්නේ. එනිසා සෝත ප්‍රසාදයට නොපැමිණි අරමුණකට තමයි සංවේදී. එනිසා ඒකත් අසම්ප්‍රාප්තයි. ඒක සම්ප්‍රාප්තයි. ඉතින් ඒ නිසා තමයි චක්ෂු සෝත දෙක අසම්ප්‍රාප්ත ගෝචරක් ග්‍රාහක වුනේ. ඉතුන ගන්ධ රූපය ඇවිල්ලා නැහැ හැපෙන්නට ඕනේ. ගාන ප්‍රසාදේ රස ඇවිල්ලා දිවෙහි ගැටෙන්නට ඕනේ. පොට්ටබ් බෙහෙල කය හැපෙන්නට ඕනේ. ඒ නිසා තමයි වල සම්ප්‍රාප්ත ගෝචරක් ග්‍රාහක. පැමිණි අරමුණක තමයි ඔවුන් අරමුණු කරන්නේ. මොකක්ද කියන්නේ? පැහැදිලිලා නේද ඒක?
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඔක්ක ස්වාමීන් වහන්සේ. එරවසනයි. ස්වාමීන් වහන්සේ මේ අර්ථ ප්‍රඥප්ති සහ නාම ප්‍රඥප්ති කියන දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්සේ. හරි. අර්ථ ප්‍රඥප්තිය නාම ප්‍රඥප්තිය. අර්ථ ප්‍රඥප්තිය කියලා කියන්නේ පරමාර්ථ ධර්ම පවතින ආකාරය අනුව හිතට වැටහෙන අදහසක්. දැන් උදාහරණයකට පරමාර්ථ ටික සතර මහා ධාතු එක ළඟ යම් ක්‍රමයකට තියෙනකොට අපිට මේසේ කියලා අදහසක් හිතට එනවා. මේසේ කියන අදහස තමයි අර්ථ ප්‍රඥප්තිය. සතර මහා ධාතු වෙනත් ක්‍රමයකට තියෙනකොට පුටුව කියලා අදහසක් එනවා. ඒ පුටුව කියලා කියන්නේ අර්ථ ප්‍රඥප්තියක් විතරයි. පුටුව කියන අදහස නම නෙවෙයි. එක දෙයක් පුටුව කියලා හෝ වෙන භාෂාවකින් මොනවා හරි දෙයක් ලෙස යනවන අදහස. ඉඳ ගැනීමට පාවිච්චි කළ හැකි දෙයක්. මේ තමයි අර්ථ ප්‍රඥප්තිය. ඒකට යෙදුවනේ නම කියලා පුටුව කියලා නැත්නම් චයා කියලා. බුරුමෙන් ගත්තොත් කලටයින්. එතකොට ඒ වගේ ගත්තොත් එමේ ඒ භාෂාවලට අනුව යොදන නම නාම ප්‍රඥප්තිය. දැන් පටවි ධාතුව ගත්තම ඒක හිතට ඇතින අදහසක් නේ. ඒක සත්‍ය වශයෙන් තියෙන එකක්. ඒ පටවි ධාතුවට ඒ තද ගතියට පටවිය නැත්නම් හાર્ඩ්නස් කියලා අපි කිව්වොත් එහෙම ඒ නම නාම ප්‍රඥප්තිය. ඒ නම නාම ප්‍රඥප්තිය. ඒ තද ගතිය අර්ථ තද ගතිය පරමාර්ථ ධර්මයක්. ඒ නිසා අර්ථ පරමාර්ථ තියෙන්නේ අර්ථ ප්‍රඥප්ති පරමාර්ථයි. අර්ථ ප්‍රඥප්ති සහ පරමාර්ථමයි පරමාර්ථ ලෝකේ තියෙනවා. ඒ පරමාර්ථව පදනම් කරගෙන අර්ථ ප්‍රඥප්ති හිතෙන් ගොඩ නැගිලා තියෙනවා. ඒක ස්වභාවයෙන්ම ගොඩ නැගෙනවා ඒක. යම්කිසි කෙනෙක් දකිනකොට අපිට සතර මහා ධාතු ගොඩක් ලෙස නෙමෙයිනේ පේන්නේ. එක දෙයක් ලෙසනේ පේන්නේ. එතකොට චක්ෂුර් විඥාණයෙන් රූප ආරම්මණය ගත්තා. ඊට පස්සේ මනෝද්වාර වලින් මේ කෙනෙක් කියලා අදහසක් එනවා. අර්ථ ප්‍රඥප්තිය අපි කෙලින්ම බැලස ගන්නවා. එතකොට ඒ අර්ථ ප්‍රඥප්තියට ඊට පස්සේ මිනිස්සයා අහවල් ස්වාමීන් වහන්සේ කියලා නමක් දෙනවා. එනාම ප්‍රඥප්තිය. බැරි වෙලා හරි එතන රූප ආරම්මණය විතරක් අරමුණු කරගෙන ගියොත් එහෙම බැරි වෙලා රූප ආරම්මණය කියන අදහස આવොත් එතන ඒකත් නාම ප්‍රඥප්තිය. රූප ආරම්මණයක් ලෙස සැලකුවොත් එතන රූතු හුදු රූප ආරම්මණයක් ලෙස තේරුම් අරගෙන ඒක රූප ආරම්මණයක් බව තේරුම් ගන්නගෙන තිලක්ෂණය හැරවුවොත් අපි එතන පරමාර්ථයට යනවා. රූප ආරම්මණය කියලා නම් කරොත් අපි එතන තියෙන්නේ නාම ප්‍රඥප්තිය. ඒ නිසා තියෙන්නේ පරමාර්ථ ධර්මයෝ පරමාර්ථ ධර්මයෝ ඇසුරු කර ඒ පරමාර්ථ ධර්ම පවතින ආකාරය අනුව ඉතින් ගොඩනාගත් අදහස අර්ථ ප්‍රඥප්තිය. ඒ පරමාර්ථවලට සහ අර්ථ ප්‍රඥප්ති වලට යොදන නම තමයි නාම ප්‍රඥප්තිය කියලා කියන්නේ. ඊට පස්සේ පරමාර්ථ පවතින ආකාරය අනුව තමයි අර්ථ ප්‍රඥප්ති කියන්නේ. විශේෂ අර්ථ ප්‍රඥප්තිය තියෙනවා අභා ප්‍රඥප්තිය කියලා. අභා ප්‍රඥප්තිය කියලා කියන්නේ පරමාර්ථ ධර්මයක නැති බව. ඒකත් පරමාර්ථ ධර්මයකට සම්බන්ධයි. දැන් නේව සංඥා නා සංඥායතන හිතේ නැති බව තමයි ආකින් සංඥායතන හිතේ අරමුණ. ඒක විඥානංචායතන හිතේ නැති බව නෙමෙයි ආකාසානංචායතන හිතේ නැති බව වෙන්නට ඕන. ඒ නිසා ඒ නැති බව ගත්තත් අහවල් ධර්මයේ නැති බව වුවත් ඒකේ ධර්මයට සම්බන්ධයි නියම් ක්‍රමයක. නේද? ඒකේ සම්බන්ධ ධර්මයට සම්බන්ධයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම gedaraක නැති බව. ඒතර අර්ථ ප්‍රඥප්තිය නැති බව කියලා කියන්න පුළුවන්. ඒ වගේම අර්ථ ප්‍රඥප්තිය හැමතිස්සෙම පිහිටලා තියෙන පරමාර්ථ ධර්ම ඒකනේ. ඒ ධර්ම ටික නෑ. දැන් gedarak නැහැ කියලා කියන්නේ gedara කියන අදහස් නැහැ කියන එක නෙවෙයි. ඒ gedara තිබ්බ material ටික නැහැ කියන එක. ඒක පරමාර්ථ ටික නැති වෙලා. ඒ නිසා අභව ප්‍රඥප්තියත් හැමතිස්සෙම පරමාර්ථයකට සම්බන්ධයි. නැත්තම් ගොඩක් වෙලාවට අර්ථ ප්‍රඥප්තිය එන්නේ පරමාර්ථ පැවැත්ම අනුව. දැන් සූර්යා ගමන් කරනවා මෙහෙම. සූර්යා කියලා ගත්තම එතන තියෙන්නේ සතර මහා ධාතු ටිකක්. මේ ධාතු ටික මෙහෙම ගමන් කරාට පස්සේ අපි කියනවා දවසක් ගත වුණා. එතන පරමාර්ථ ධර්මවල පැවැත්ම අනුව, පවතින ආකාරය අනුව, ඒවාල ක්‍රියාකාරකම් අනුව අපේ හිතට ඇතිවෙන්නා වූ අදහස් තමයි අර්ථ ප්‍රඥප්ති කියලා කියන්නේ. දැන් ගමන ගත්තොත් ඒක අර්ථ ප්‍රඥප්තිය. දිවීම කිව්වොත් ඒක අර්ථ ප්‍රඥා. අර්ථ ප්‍රඥප්ති රාශියක් තියෙනවා. ඒ අර්ථ ප්‍රඥප්ති වල දෙන නම් තමයි නාම ප්‍රඥප්ති. අර්ථ ප්‍රඥප්ති වලට සහ සුද්ධ පරමාර්ථ වලට උනත් දෙන නම් වලට කියනවා නාම ප්‍රඥප්ති කියලා. එහෙමයි සෝනස. ඒතර සෝනස අපිට මෙහෙම තේරුම් ගන්න පුළුවන්ද මේ ගහ කියලා කිව්වොත් එහෙම ඉංග්‍රීසියෙන් මේ ත්‍රී කියනවා තව භාෂාවෙන් තව වචනයක් කියනවා. ඒතකොට ඒක භාෂාවෙන් දිලා තියෙන ඒක ඒක නම් කියන්නේ විවිධ නාම ප්‍රඥප්ති වෙනට අර්ථ ප්‍රඥප්ති විදිහට ගත්තොත් ඒ සියල්ලම එකයි. මට මුල් ටික තේරුන්නේ නැහැ. ගස කියලා ගත්තා ත්‍රී කියලා කිව්වා. ඉතින් හරි. ඊට පස්සේ එතනින් එහාට ඇහුන්නේ නැහැ මට. ඒතකොට සෝනස එක භාෂාවෙන් දෙන එක එක නම් එක් එක් නාම ප්‍රඥප්ති විදිහට
විදිහටත්. නමුත් ඒ හැම භාෂාවකින්ම කියන අදහස අර්ථ ප්‍රඥප්තිය විදිහට එක ධර්මයක් හොඳ අදහසක් හොඳ ලස්සනයි කියන එක නාම ප්‍රඥප්තිය භාෂාවෙන් භාෂාවෙන් නැස් වෙනවා. අර්ථ ප්‍රඥප්තිය නැස් වෙන්නේ අර්ථ ප්‍රඥප්තිය නැස් වෙනවා. නමුත් දැන් මෙහෙමයි ගස පිළිබඳව තියෙන යම් යම් හැඟීම් අනුව දැන් උදාහරණයකට බෝධීන් වහන්සේ පූජනීය වස්තුවක් බෞද්ධයාට. එහෙමයි. බටහිර කවුරු හරි කෙනෙක්ට ඒක සාමාන්‍ය ගහක්. ඒකෙන් කිසි ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ ඒකට. ඒතර එහෙම ගත්තම ඒ අර්ථ ප්‍රඥප්තිය පිළිබඳව තියෙන තව තව අදහස්වල වෙනස්කම් තියෙන්නට පුළුවන්. නේද අපි පූජනීය ගහක්නේ බෝධියට අපි බෝධියට ගරු කරනවා. ඒකට අත තියන්නත් පරිස්සම. මේන කෙනෙක්ට එම ගාණක් නැහැ. සීමා බෝධිනුත් ගාණක් නැහැ. ඒක සාමාන්‍ය ගහක්නේ. ඒ නිසා ඒක ඒ විශ්වාස අනුව ඒ දර්ශන අනුව සමහර දේවල් වෙනස් වෙනවා. සමහර දැන් හරක ගත්තොත් එහෙම Hindu භක්තිය කියන්නේ නේ අපිට ගාණක් නැහැ නේ. අපි ගලකින් ගහලා එළවයි කන්නාව. සමහර අරකට එහෙම නෙවෙයි. එතෙන්ද ගිහිල්ලා හොඳ ගෞරවයෙන් කතා කරලා ඒ හරක හිමින් අරන් ගියා. ඒතකොට මොකද ඒ අපි අතර තියෙන දර්ශනවල වෙනස නිසා. ඒ නිසා අර්ථ ප්‍රඥප්තිය සම්බන්ධයෙන්ුත් ගැඹුරුකම් නොගැඹුරුකම් කියන්නට පුළුවන්. හැබැයි හැමෝම ඉතින් හරක කිව්වම සතෙක් කියන අදහස තියෙනවනේ. ඒ නිසා ඒකේ පොදු බවක් තියෙනවා. ඒ හොඳ ලස්සන අදහසක් තියෙනවා. ඉංග්‍රීසි තවක් මේ පොඩි දෙයක් මතුවුණා. මොනසුලෙන් ඉංග්‍රීසි ජාතිකයේ කුණස්ත දෙමළ කෙනෙක් කුණස් මේ බෝධිත්‍රේ හානිය කෙරුවත් සම්බන්ධයෙන් හැමෝටම ඉතින් තියෙනවනේ මේ යම් කිසි මේ විපාකයක් ඇති වෙනවනේ. නමුත් ඒගොල්ලන්ගේ අදහස තියෙන්නේ මේ මේක නිකම්ම නිකං ගහක් කියලා හිතන්නේ. ඉතුරු සාන්නේ යම් කිසි මේ පරමාර්ථ ස්වභාවයක් තියෙනවද මේ බෝධිතුහම යම් කිසි විශේෂ පරමාර්ථ ස්වභාවයක් තියෙනවද? දැන් බෝධියේ අලියෙක් ඇවිල්ලා කොළ කෑවොත් පෞසිත් දෙනවද? මට හිතෙනවා එහෙම වෙනවා කියලා තමයි. චේතනාව නේද කර්මයට ප්‍රධානම ලක්ෂණය. එතකොට චේතනාවේ නැහැනේ බෝධිය කියන හැඟීම. එයාට නැහැනේ මේක පූජනීය වස්තුවක් කියන හැඟීම. ඒ වස්තුව ඇතිකල්හි තමයි මොකද ද්වේෂිතක් පහළ වෙන්නේ නැහැනේ. එයාට තියෙන කනසිතනේ. බෝධියට හානි කරනකොට එන්න ඕනේ පූජනීය වස්තුවක් දැනදැන මේක පූජනීය වස්තුවක් බව දැනදැන හානි කරනවා. අපි හිතමු කවුරු හරි කෙනෙක් කන්‍යාගමිකේ කොන රටක් ආක්‍රමණය කරනවා. එතකොට ඒ කට්ටිය දකිනවා මේක මේ කට්ටියගේ පූජනීය වස්තුවක් කියලා. අපි ඔන්න ගස් කපාගෙන යනකොට දන්නේ නැතුවම ගස් තියෙනවා අපිට අඳුර ගන්න බැරුණා කැපුවා මොනවද එහෙම පාපයක් වෙන්නේ නැහැ නේ. මොකද චේතනාවක් නැහැ මට. එහෙම වුණොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් නේ. චේතනාවෙන් තොරව කර්ම රැස් වෙනවා. දැන් ඔන්න වෙන ආක්‍රමණිකෙක් කවුරු හරි ඇවිල්ලා ඔන්න දැන් දකිනවා මෙන්න මේ බෝධිය කියලා දෙයක් තියෙනවා. මේ මේක පූජනීය දෙයක් වස්තුවක්. දැන් මේ කට්ටියගේ පූජනීය වස්තුවක්. දැන් ඔන්න මේක පූජනීය බව තේරුම් ගන්න තියෙන්නේ. මේක විශ්වාසයක් තියෙනවා කියලා තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඇත්තටම මේක විනාශ කරොත් එතන ඒ දර්ශනේ ඉක්මෝලා විනාශ කිරීමක් වෙනවා. ඒක පාපේ සිද්ධ වෙනවා. දැන් බුදු පිළිම වහන්සේ කෙනෙක් දැකලා ඇයි හිස ගසලා දාලා තියෙන බුදු පිළිමේ. මේ මොකක් කරේ තියෙන බෞද්ධ දර්ශනයක තරහක් ආක්‍රමණය කරපු රට ගැන තියෙන තරහක් මේ ජාතිය ගැන තියෙන තරහක් පරිගැනීමක්. එතකොට අනිවාර්යෙන් ඒක රැස් වෙනවාමයි ඒ අකුසලේ. මොකද එතන චේතනාව පවතිනවා ඒක විනාශ කරන්නට ඒකට පලි ගන්නට අදහස නිසා. නමුත් අපි දන්නේ නැත්නම් මේක මේකක් කියලා. එතකොට දැන් කුඩා ළමයෙක් ගිහලා බෝධි එක අත්තක් කඩනවා. දැන් නැතු. එතකොට ඒකේ පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයාට ඒ අදහස නැති නිසා. රාහලියෙක් ඇවිල්ලා කොළ අත්තක් කෑවා කියලා අලියට නැහැ නේ මේක බෝධිය කියලා හැඟීම. එතකොට එතනදී පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. නමස්කාරනේ සිතනදී මේ සංඥාව නෙමෙයි සෝනේ සිතනදී කියන්නේ චේතනාව. ඒ සංඥාව කියන්නේ අලියට ඒක සාමාන්‍ය ගහක් නේ නේද? අලියට වෙනසක් නැහැ නේ සංඥාව? එහෙම සෝනේ සිත. ඒතුළු සෝනේ සපිනි. මෙහෙම හිතුවොත් දැන් රහතන් වහන්සේ නමක් සහ සාමාන්‍ය පුද්ගලෙක් එතන ඉන්නකොට මේ අපිට මේ රහතන් වහන්සේ නමක් කියලා වෙනම සංඥාවක් නැහැ. නමුත් ඒ දෙන්නටම එකම විදිහට අපි මේ සැලකුවොත් එහෙම ඔව් දැන් ඒක හරි. දැන් එතකොට අපි උපකාරයක් කළොත් එහෙම යාට උපකාරයක් කරනකොට කුසල හිතක් නේ. එතකොට ඒ කුසලයේ රැස් වුණා. එතකොට ඒ කුසලයට ලක්ුණේ විශේෂ පුද්ගලයෙක් නිසා ආනිසංසය වැඩි වුණා. අපි ගැහුවා. එතකොට අකුසලයක් සිද්ධ කරා. හුදු කොලයක් කනවා කියන එක කුසල අකුසල් කියන සංඛ්‍යාවට යන්නේ නැහැනේ. ඒක කුසලයක් වූ අකුසලයක් ජවන මට්ටමින් වෙන එක වෙනම දෙයක්. නමුත් ඒක කර්ම සංඛ්‍යාවට එන දෙයක් නෙවෙයි නේ. කෑමක් කනවා කියන එක නේද? ඒකයි කිව්වේ. දැන පූජනීය වස්තුවක කාට කැඩුවොත් ඒක වෙනවා.
එතකොට අතනදි වෙලා තියෙන්නේ කර්මයක්, ඒ කියන්නේ කර්මයක් කරනවා නම් පුද්ගලයා දැන හෝ නොදැන කර්මය සිද්ධ වෙනකොට පුද්ගලයාගේ ಗುಣ මහත්ය අනුව තමයි විපාක හම්බ වෙන්නේ. ඉගෙන වාදයක් නැහැ. ඉගෙන වාදයක් නැහැ. නමුත් කර්ම නොවන නැහැ සාමාන්‍ය ක්‍රියාවක් නම් සිද්ධ කරන්නේ. සාමාන්‍ය ක්‍රියාවක් නම් සිද්ධ කරන්නේ. එතනදී කර්ම ඒ කියපු කර්ම රැස්වීමක් වන්නේ නැහැ. විනාශ කිරීමේ කර්මය සිද්ධවන්නේ නැහැ. දැන් ප්‍රාණග අපි කියනවා රහතන් වහන්සේ කෙනෙක් දැන හෝ නොදැන ඝාතනය කරොත් ආනන්තරීය පාප කර්මයක්. ඒතර ඒතර තියෙනවානේ ප්‍රාණඝාත චේතනාව. ප්‍රාණඝාත චේතනාව නැතුව නෙවෙයිනේ. එතකොට ඒ චේතනාවට අපි නොදැනුවත්ව ලක් වෙලා ආයේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිසා ප්‍රාණඝාතය ආනන්තරීය ඝාතය. අවසරයි ස්වාමීන් වහන්සේ. හරි පැහැදිලි දැන් නැහැ මහත්තයා. ඒක පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතනම ස්වාමීන් වහන්සේ අර දැන් අම්බපාලි කතාවේ එන විදිහට ඒ මේ කලින් භවයේදී එතන දැන් දැනගෙන හිටියේ නැහනේ රහතන් මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ කෙල ගැව්වේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ කෙල ටික නිකන් කෙනෙක්ගේ වුණා නම් ඒත් අර දැන් අම්බපාලි කලින් භවයේදී එයා දැන් දන්නේ කෙල ටික කාගේද කියලා. එතකොට එතන රහත් මෙහෙණින් වහන්සේගේ හින්දා ඒක ලොකු අකුසලයක් වුණා. ඒ කියන්නේ ಗುಣමහන්තා හින්දා. හැබැයි ඒක වැරදිලා හරි නිකන් කෙනෙක්ගේ වුණා නම් ඒක එතකොට එහෙම අච්චර අකුසලයක් වෙන්නේ නැහැනේ. එතකොට චේතනාව මෙතෙන්දි එකම වෙලා නේද? එතකොට අර බාහිර දෙයක් බලපාලා නේද ಗುಣමහන්තය කියන එක. එතන විනාශයක් නේද? ඉතින් ඒක කර්මයක් නේ. ඒක ආක්‍රෝෂ කර්මයේ සිද්ධ වෙලා. දැන් ප්‍රශ්නේ ආවේ එහෙම නෙවෙයිනේ. ප්‍රශ්නේ ආවේ කොලයක් කඩන් කන එක. කොලයක් කඩන් කනවා කියන එක කර්ම සංඛ්‍යාවට ඔය කියපු පතවලට යන එකක් නෙවෙයි නේද? එහෙම එකක් නෙවෙයිනේ. ඒ කියත අතන කර්මයේ සිද්ධ වෙලා ආක්‍රෝෂ කර්මය කරලා යා. එයා දේශයෙන් කතා කරලා. දැන් ඉතින් ගැලවිල්ලක් නැහැ. දැන් ආරම්මන මහත්ය අඩුව විපාක හම්බ වෙනවා. දැන් මෙතන වෙන්නේ කොලයක් කැඩීම, කොලයක් අනුභව කිරීම, ආහාරයක් ගැනීම කියන එක අර කියපු කර්ම සංඛ්‍යාවට වෙන දෙයක් නෙවෙයිනි. එහෙම දෙයක් එතන තියෙන. දැන් ඔන්න උදාහරණයකට මම දානයක් වළඳනවා. මම දානයක් වළඳනවා. මම දන්නේ නෑ බලද්දි බුද්ධ පූජාව තිබිලා තියෙන්නේ. නේද රහතන් වහන්සේ කෙනෙක්ගේ දානයක්. උන්වහන්සේට පූජා කරපේ මම දන්නේ නැතුව ගන්නවා. මගේ අදහසක් නෑ උන්වහන්සේගේ කියලා. මම වළඳනවා. මට කර්මයක් රැස් වෙන්නේ නෑ. මොකද මගේ චේතනාවක් තිබුණේ මම දන්නේ නැතුව වළඳලා තියෙනවා. දැන් මං හිතුවේ සාමාන්‍ය ආහාරයක් කියලා වළඳලා බස්ස දෙන ගන්නවා අම්මා බුද්ධ පූජාවට තිබිච්ච කෑම කියලා. හිතේ දුකක් එනවා, හිතේ පසුතැවිල්ලක් වෙලා ඒක රිප්ලේස් කරයි අනිවාර්යෙන්ම. ඒ දැනගත්තට පස්සේ. නමුත් එතන කර්මයක් රැස්සලා නැහැ නේ බුද්ධ පූජාවක් කෑවා කියලා. බුදුන්ගේ දෙයක් සොරාගත්තා කියලා. බුදුන්ගේ දෙයකට හානි කරා කියන සංඥාව ඇවිල්ලා නැහැ නේ මට. ඒ කර්මය රැස් වෙන්නේ නැහැ. ඒ කිව්වේ සෝනස් එතනදී දැන් බුද්ධ ආසනයේ මත තියෙන බුද්ධ පූජාව සතෙක් ඇවිල්ලා කැවත් මේ සතාට කර්මයක් රැස් වෙන්නේ නැහැ කියලා අපිට කලකන් වෙනවා නේ සෝනස්. ඔව් ඉතින් ඒ කියන්නේ බැරි වෙලා හරි ඒ සතාට තිබුණොත් එහෙම එම සංඥාවක් මේක විශේෂ දෙයක් කියලා එතනදී රැස් වෙනවා. ඒක බලන්න දැන් සමහර සත්තුන්ට තියෙනවා එහෙම සංඥාවක්. දැන් වඳුරහෙන් බලන්නකෝ. වඳුරාට තියෙන්නේ හොරා කන අදහසක්. වඳුරට හොරකම් කරන අදහස තියෙන හොඳට බලලා හොයලා බලන්නේ වඳුරා ගිහිලා ගන්නෙ නේ. එතකොට ඒක පැහැදිලිවම හොරකම. ඒකෙදී ಗುಣමහත්ය අනුව සත්‍යයට විපාක ලැබෙනවා. ඉගෙන වාදයක් නැහැ. ඉතින් හරකෙක් එහෙම එනකොට උට නැහැ මේ අනුන්ගේ ඉඩම අරගේ ඉඩම කියලා මං හිතන්නේ එහෙම හැංගීම් තියෙනවා. ඒ සතා ඇවිල්ලා තියෙන දෙයක් අනෝ. එහෙම හැංගීම තියෙනවන් නම් මේ වෙන කෙනෙක්ගේ දෙයක් මම ගන්න කියන අර දුෂ්ට හිත චේතනාව තියෙනවනම් වඳුරාගේ වගේ. එතකොට කර්මය රැස් වෙනවා. එතනත් අර මේ සිතේ ප්‍රබලත්වයේ කියන සාධකයේ එතනින් බලපානවා වගේ පේනවා. සිතේ ප්‍රබලත්වයේ කියන සාධකයේ එතනදිත් අදාළ වෙනවා නේද සෝනස්? නෑ වැදගත් වෙන්නේ ආරම්මණයට යන්න කලින් කරන දේ කර්මයක් වෙනවද නැද්ද කියලා බලන්න ඉස්සෙල්ලා. කරන දේ කර්මයක් වෙනවද නැද්ද? හොරා කෑමයි නිකං කෑමයි දෙකක් නේ. එහෙම සෝනස් මම මේ සිතේ ප්‍රබලත්වය කියලා මම අදහස් කරු සෝනස් නේ. සාමාන්‍යයෙන් අර කියනවනේ අමනුෂ්‍යින්ට මනුෂ්‍යෙක් වගේ ප්‍රබල සිතක් නැහැ ඒ හින්දා මේ අනන්තරී කර්ම රැස් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ සෝනස් නේ පණුවෙක් ගත්තොත් එහෙම
පුරාතනව හෝ නිකං කෑමක් කියලා එහෙම දියුණු මනසක් පණුවා වගේ සත්‍යෙත් සත්‍යෙත් නැහැ නේද? ඒතර මට හිතෙනවා මේ වඳුරට කර්මයක් රැස් වුණාට පණුවට කර්මයක් රැස් වෙන්නේ නැතුව ඇති කියලා. ඔව් පැහැදිලියම්. ඒ පණුවට එහෙම හැංගීමක් නැහැ. මේ 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 හොරා කනවා කියලා හැංගීමක් නැහැ නේද? එන්නේ නැහැ නේද? එහෙම තේරුම් ගන්න ඕනේ. ඒ කර්මයක් වෙන බව වැදගත් වෙනවා. කර්මයක් වෙනවා නම් අපිට වළක්වන්න බෑ. අපි දැන හොනෝ දැන ඒකට ලක්ෂ්‍යක්ෂ පුද්ගලයාගේ ගුණ මහන්තයනෝ සිද්ධ වෙනවා. පැහැදිලි වුණා සොනස. තේරුම් ගන්න ඕනේ. අවසරයි සහින්හන්ස. භාව රූප තේරුම් ගන්න සංස. භාව රූප ගැන කතා කරද්දී ලිංග නිමිත්ත කුත්ත ආකල්ප කියන වචන තුනක් ගැන කතා කළා. ඒකේ ආකල්පයි සංස ඒකේ අනික් දෙක ගැන පොඩි අදහසක් කිව්වොත් ඒකේ කුත්ත කියලා කිව්වේ එතන කුත්ත කියලා කියන්නේ ක්‍රීඩා ආදී දේවල්. ඊට පස්සේ ආකල්ප කියලා අදහස් කරේ ඒක වැරදුනාද මට? කුත්ත නිමිත්ත පොඩක් ඉන්නේ. ඒක බලමු. ඉතිර කළම කියමු. භාව රූප ජීවිත නවකය. ඔව් එතකොට තියනවද ඒක ලියනවා මං කොහෙද? ආව කුත්තකි ඉති නිමිත් කුත්තං කියලා කිව්වේ ක්‍රීඩාදිය. ක්‍රීඩාදිය ඒ ක්‍රීඩා දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමයි කැමති ක්‍රීඩා තියෙනවා, පිරිමි ළමයි කැමති ක්‍රීඩා තියෙනවා. ඊට පස්සේ ආකල්ප කියලා කිව්වේ ගමන බිමන යන ආදී ක්‍රියාකාරකම් වල ඇති ස්වභාවය. ඉඳ ගන්නකොට අපිට පිටියම කියတဲ့ මේ ඉඳ ගන්නකොට ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඇවිදිනකොට නේද? ඒ ක්‍රමයෙන් අපිට කියත හැකිනේ. ඉතින් ඒ නිසා කුත්ත කියලා කියන්නේ කරන ක්‍රීඩාදිය. ඒක උපමා දෙ දෙන ක්‍රීඩා වලට තමයි. ඊට පස්සේ දැන් කුළු කුළු ගෙඩි නැටුම්, කල ගෙඩි නැටුම් මේ පොඩි කාලේ එහෙම තියෙනවා. ඊට පස්සේ පිරිමි ළමයෙක් ගත්තම වෙන වෙන සමහර අය ඉතින් ආසාවල් මිශ්‍ර වෙලා තියෙනට පුළුවන් කැමැත්තවල. අන්න එතකොට පිරිමි ළමයෙක් සාමාන්‍ය මොනවද ගහ ගන්න, වෙඩි තියා ගන්න ඒ වගේ දේවල් කරනවා. නේ ටී සෙට් එකක් දාන්න, ගේ සෙල්ලම් ගයක් වෑන ගෑන ළමයට කැමැත්තක් කියනවා. ඒ වගේ දා කුත්ත කියලා කියන්නේ. ඊට පස්සේ ආකල්ප කියලා කිව්වම මොනවද යන එන විදිහ ආදී හැසිරීම් ටික. ඒක තමයි ආකල්ප කියලා කියන්නේ. ඒවාවල ස්ත්‍රී පුරුෂ බව කියලා එකක් තියෙනවා. ඒ බවට ප්‍රධානම හේතුව තමයි භව රූප. හොඳයි සංස බොම්පි. තේරුම් සරණයි. තේරුම් සරණයි සමින් වහන්ස. තේරුම් සරණයි. අද සමින් වහන්සර ඉන්ද්‍රිය රූප ගැන කියද්දි දැන් ප්‍රසාද රූප පහ ඊළඟට භව රූප දෙක එකට අන්තර්ගත කරන්නේ සමින් වහන්ස. දැන් සාමාන්‍යයෙන් අපි ඉන්ද්‍රිය කියලා කිව්ව වහන්සේ පැහැදිලි කර අධිපති අධිපත්‍යෙක් වගේ ක්‍රියා කරන වගේ අදහසක් තමයි සවිනවහන්සේට තියෙන්නේ. එතකොට භාව රූප දෙක කොහොමද සවිනවහන්සේකට ඇයි මේකට අන්තර්ගත කරලා තියෙන්නේ? අර එක නම් අපිට තේරෙනවනේ සවිනවහන්ස දැන් චක්ප්‍රසාරය වගේ නම් ඒක අධිපතියෙක් විදිහට ක්‍රියා කරන බව අපිට තේරෙනවා. ජීවිතේන්ද්‍රියත් තේරුම් ගන්න පුළුවන්. භාව රූප දෙක කොහොමද සවිනවහන්සේට අන්තර්ගත කළේ ඇයි කියන ප්‍රශ්නේ. එතන ස්ත්‍රී භව පුරුෂ භව කියලා දෙකට ඒ දෙක අපි ගන්නවා එක්තරා කෘත්‍ය දෙකක් වශයෙන්. ඒ කෘත්‍ය දෙකෙන් එක්තරා වැදගත් අංග දෙකක් ලෙස ගන්නවා. ස්ත්‍රී භව ඇති උනේ ඇයි? පුරුෂ භව ඇති උනේ ඇයි? ස්ත්‍රියෙක් ලෙස කටයුතු කරනකොට ස්ත්‍රී ආකාරයෙන් එක පෙනී සිටියේ ඇයි? රූපේ ස්ත්‍රියක් ස්ත්‍රී හැඩයකට තිබුණේ ඇයි කියන මේ ලක්ෂණ අපි ප්‍රධාන දෙයක් ලෙස සලකලා තියෙනවා. ඇයි ඒක ගත්තේ කියලා අහුවම ඇයි එහෙනම් තව ඕන දේවල් ගන්න තිබුණානේ කියලා ප්‍රශ්න හෙන්න පුළුවන්. ඒතර ඇයි මේ ඉන්ද්‍රිය වලට භාව රූප දෙක ඇතුළත් කරේ කියලා ගත්තම උන්වහන්සේට ඒක ගැන ලොකු විශ්ලේෂණය කරන්න ගිහිලා තියෙනවා ටීකාචාර්යින් වහන්සේලා. ඒතර අනුටීකාවේදී අන්තිමට එන නිර්වචනය තමයි මේකේ ඇයි මෙහෙම දැන් ඇයි ඉන්ද්‍රිය 22ක් ගත්තේ වෙන ඉන්ද්‍රියක් වෙන එකක් ගන්න බැරිද? මේ මොනවා හරි සංඥාවේ තියෙන හඳුනාගැනීමේ කෘත්‍ය ඉන්ද්‍රිය එකට අරගත්තේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්න අහන්න පුළුවන් වුණ තරම් අපිට. ඒ වගේම කෙලෙස් වලට ඇයි 10ක් ගත්තේ, සංයෝජන වලට 10ක් ගත්තේ, ඇයි ආශ්‍රව 4ක් උනේ? අපි යම් යම් උත්තර දීලා තියෙනවා සම්ප්‍රදාය තුළ. නමුත් ඒකේ තියෙන නානා නිර්වචන ආදී බැලුවට පස්සේ සර්ව සම්පූර්ණ උත්තරයක් ගන්නට බෑ. ඉතින් ඒ නිසා අන්තිම අනුටීකාවේ කියන්නේ මෙතනදී සද්ධීය වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ බෙදීම කරේ තියෙන විදිහට පිළිගන්න කියලා. ඒ පිළි තියෙන විදිහට අරගන්න
සර්ව සම්පූර්ණයෙන් ඒකට ලොජික් එක හොයන්න අමාරුයි. ඉතින් ඒ නිසා කියන්න වෙන්නේ ඒක ඒක තමයි ඉන්ද්‍රිය කෙලෙස් ආදී බෙදීම් වලට. ඇයි මේවා ටික විතරක් ගත්තේ කියලා සමහර ඒවාට අපිට කතා කරන්න හරි අමාරුයි. ඉතින් ඒ කියන්න වෙන්නේ ස්ත්‍රී භව පුරුෂ භව කියන දෙක ප්‍රධානම වැදගත් අංග දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙනවා. ඒ නිසා ඒ භව ඒක සත්වයාට කෙලෙස්ට ආකර්ෂණයක්, එයාගේ සිතට ආකර්ෂණීය දෙයක්. සැබවින්ම මේ වෙනස්කම් දෙක ලෝකයේ ප්‍රකටයිනේ. ස්ත්‍රී භව පුරුෂ භව කියන දෙකනේ සත්ව ලෝකෙත් ඒක ප්‍රකටයිනේ. ස්ත්‍රී භව පුරුෂ භව කියන සංවාසීදී ඒ කට්ටිය එක තේරුම් ගන්නවානේ. තමන්ගේ පාර්ට්නර් හොයාගන්නකොට ඒක තේරුම් ගන්නවානේ. ඒ තරම් ඒක ප්‍රකට ධර්ම දෙකක්. ප්‍රකට ගති ස්වභාව දෙකක්. ඒ නිසා ඒ ගති ස්වභාවය රූප ධර්ම වලට ඒ ගති ඒ ඒ ආධිපත්‍ය ඒ ඒ භව ඇවිල්ලා තියෙන්නේ මේ දෙන්න නිසා. මේ දෙන්න තමයි ඒක ගන්වලා තියෙන්නේ කියන එක තමයි මේකෙන් අදහස් කරලා තියෙන්නේ. ඒ ලෝකයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් ස්ත්‍රී භව සහ පුරුෂ භව කියන දෙක. ඒ භව ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ කියන ධර්ම දෙක නිසා. ස්ත්‍රී රූප භව රූපේ තියලා පුරුෂ භාවයකටත්, පුරුෂ භාවයේ තිබලා ස්ත්‍රී භාවයකටත් එන්න බෑ. සම්පූර්ණයෙන් මේ දෙක ගවර්න් කරන, මේ දෙකට යට වෙනවා රූපකය. දැන් අපි කලින් ජීවිතයේ මම මේ ජීවිතේ පුරුෂයෙක්, ඊළඟ ජීවිතේ ස්ත්‍රියක්, ඊළඟ ජීවිතේ පුරුෂයෙක් ආදී ලෙස මාරු වෙවි ගියොත් එහෙම කලින් භාවයේ පුරුෂ භාවයේ බලපෑම තියන්න පුළුවන් ඊළඟ භාවයේ ස්ත්‍රී භාවයට. නමුත් අර ස්ත්‍රී භව රූපේ නිසා ඒ භවයේදී ඒ ස්ත්‍රී ලක්ෂණ ඩොමිනේට් කරනවා. දැන් කලින් ආත්මයක මම ස්ත්‍රියක් නම් මේ භාවයේ පුරුෂයෙක් වෙලා ඉන්නකොට ඒ ස්ත්‍රී ලක්ෂණ වලට වඩා මේ පුරුෂ භව රූපේ ඩොමිනේට් කරනවා. ඒක රූපේ විතරනේ නාමයට පවා බලපාන. ඒ සමහර සිතුම් පැතුම් වලට වඩා. ඒ නිසා මෙතන ලොකු අධිපතිකමක් තියෙනවා මේ ස්ත්‍රී භව පුරුෂ භවයේ කියන එක. රූපවල තියෙන සමහර ආසාවල්, සමහර හැඟීම් වලට මේක ලොකුවට බලපාන. ඒ නිසා කලින් භවයේ තිබිච්ච දැන් ස්ත්‍රියක් නම් කලින් භවයේ ස්ත්‍රී හැඟීම් එන්නට පුළුවන්. කලින් භවයේ පුරුෂයෙක් නම් පුරුෂ හැඟීම් ස්ත්‍රියකට එන්නට පුළුවන්. එහෙම නැහැ නෙවෙයි උපනිෂ්ඨේ වශයෙන් තියෙනවා ඒක. උපකාරය. නමුත් අර භව රූපයෙන් කරන ඩොමිනන්ස් එක, ඒ කියන්නේ බලපෑම, අධිපතිකම ඉක්මවන්නට හරි අමාරු. ඒ නිසා ඒක අධිපති ලෙස දක්වලා තියෙනවා. අවසරයි සාමිනාන්ද. සාමිනාන්ද අර මේ නාම ප්‍රඥප්තියේ අර්ථ ප්‍රඥප්තියේ ගත්තම සාමිනාන්ද දැන් නාමය කියන්නේ ප්‍රඥප්තිය කිව්වම නිකන් හිතින් පනවපු එකක් වගේ කියලා ගත්තොත් නාමය නම කියන එක නම් එච්චර වැදගත් කමක් නැහැ. ඒකට සාමිනාන්ද අර දැන් ඒ ක්‍රියාවෙන් ඒ කියන්නේ දැන් පුටුවක් හරි මේසයක් හරි නැත්නම් කාර් එකක් හරි ඒකේ අර ක්‍රියාවේ එහෙම නැත්නම් භාවිතා කරන එකේ වෙනසක් තියෙනවනේ. දැන් පුටුව කියන එක මේසෙකට පාවිච්චි කරන්න බෑ එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ පරමාර්ථ වලින් ගත්තම ඒවා සතර මහා භූත හරි මේ විදියට ගත්තත් ඒක දැන් සැකසිල තියෙන අනුව වෙනස්කම තියෙන හින්දා ඒක හිතින් නිකම්ම ගත්ත දෙයක් නෙවෙයි වගේ නේද? ඒ කියන්නේ ඒක ඇත්තට ලෝකේ එතකොට ඒ වෙනස තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒතර ඒක කොහොමද තේරුම් ගන්නෙ මේ පරමාර්ථ ධර්මත් එක්ක? ඒක හරි කතාව සර්ව සම්පූර්ණයෙන්ම ඇත්ත බුදුමා කියන එක. ඒ කියන්නේ මෙතන දැන් මේ අපි ගත්තොත් එහෙම මේක ඉඳගෙන ඒ කියන්නේ මේකේ තියෙන කෘත්‍ය වෙනයි මේකේ තියෙන කෘත්‍ය වෙනයි. පුටුවයි මේසේ දැක්කොත් නම් දෙකම කරගන්න පුළුවන් වෙයි. එකම කෘත්‍ය ටික ඉඳගන්න පුළුවන් මේසෙක පුටුවක බඩුවක් තියන්න පුළුවන් වගේ වෙයි. නමුත් අපි සමහර දේවල් තියෙනවා එකම ද්‍රව්‍යයෙන් නිර්මාණය කරාම වෙනස් දේවල් වලට භාවිතාවෙන් දැන් ඉලෙක්ට්‍රොනික දේවල් ගමු. ඉලෙක්ට්‍රොනික දේවල් ගත්තොත් නේද එකම අමුද්‍රව්‍යයෙන් නිර්මාණය කරොත් එකක් පුළුවන් ඩයෝඩ් එකක් ලෙස එකක් පුළුවන් තම මොන හරි එකක් ලෙස ඒවා සම්පූර්ණ වෙනස්. ඒවායි කෘත්‍ය වෙනස්. ඒ නිසා ඔබතුමා කියන කතාව හරි ඒවා සම්බන්ධ කරලා තියෙන ක්‍රමය අනුව ඒවායේ කෘත්‍ය නානත්වයේ තියෙනවා පැහැදිලිවම තියෙනවා කෘත්‍ය නානත්වයේ. ඒක පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙන වෙනසක්. මෙතන මහත්තයා අර්ථ ප්‍රඥප්තිය කියලා විශේෂයෙන් අපි ගන්න ඒකත් හොඳින් තේරුම් ගන්න මේ එක දෙයක් ලෙසනේ සලකන්නේ අපි. ඩයෝඩ් එකක්, සර්කිට් එකක්, එක දෙයක්. මෙතන තියෙන ධර්මවල එකතුවක්. ඒ ධර්ම වලින් නානා කෘත්‍ය. දැන් මේ ඒ ධර්ම ටික මෙහෙම තිබ්බම එක කෘත්‍යයක් කරනවා, මෙහෙම තිබ්බම තව කෘත්‍යයක් කරනවා, මෙහෙම තිබ්බම තව කෘත්‍යයක් කරනවා. කෘත්‍ය වෙනස් වෙනවා. මොකද පරමාර්ථ ධර්මයන්ට ඒ පිහිටි ආකාරය වැදගත් වෙනවා ඒ කෘත්‍ය සිද්ධ කරන්න. නම මෙතන තියෙන කොටත් අපි මේ ධර්ම ගොඩක් විසින් කෘත්‍යයක් කරනවා ලෙස නෙමෙයි ගන්න. එක දෙයක් ලෙස මේ කෘත්‍ය කරනවා කියන එක ගන්න. මේ එක දෙය තමයි අර්ථ ප්‍රඥප්තිය. ඒතර ඒකෙන් කරන කෘත්‍යත් ඒකට ඇඳිලා තියෙනවා. කෘත්‍යත් ඒකට ඇඳිලා තියෙනවා. නමුත් ඒ අදහස ඇත්තක් නෙමෙයි. එක දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ, ධර්ම ගොඩක් මෙතන තියෙන්නේ. එනිසා අර්ථ ප්‍රඥප්තිය යනු මේ ඔබතුමා කිව්වාගේ ඒ ඒ දේවල් වල තියෙන හැකියාවන් අපි ඩිනයි කරන්න බෑ. ඒව පරමාර්ථ වශයෙන් තියෙනවා. ඒක 100%ක් ඇත්ත කතාව.
නමුත් අර එක දෙය ඒක හිතෙන් ගොඩනාගත්ත දෙයක්. මේ දෙය තමයි අර්ථ ප්‍රඥප්තිය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්. හැබැයි ඒකට අරවත් ඈඳිලා තමයි ඊට පස්සේ එන්නේ. මේ ක්‍රියා සිද්ධ කර හැකි දෙයක්. සර්කිට් එකක් ලෙස පාවිච්චි කළ හැකි දෙයක්. වතුර ගමන් කළ හැකි දෙයක්. කරන්ට් ගමන් කරන දෙයක්. මේ දෙය තමයි අර්ථ ප්‍රඥප්තිය. නැතුව ඒ ක්‍රියා කෘත්‍යයන් ටික අපිට ඒව ප්‍රඥප්ති කියන්නට බෑ. ඒව පවතින දේවල් පරමාර්ථය. අන්න හරි ටීවී එකයි මොනිටර් එකයි ගන්න එකම රූප ටිකෙන් හදලා තියෙන. නමුත් ක්‍රියාකාරීත්වයන් දෙක ඔපරේෂන්ස් දෙකක් තියෙනවා. එතකොට ටීවී එක කියන අදහස තමයි අර්ථ ප්‍රඥප්ති. මේ දේවල් කර ඇති මේ දේ. එතකොට වෙනම සතරව දාන ධාතු වෙන වෙන ක්‍රම වලට සකස් වෙලා වෙන වෙන කෘත්‍යයන් සිද්ධ කරනවා. ඒක පරමාර්ථයක්. නමුත් අර්ථ ප්‍රඥප්තිය කියන්නේ ඒ ධර්ම වලින් ඒවා වෙනවා කියලා හිතන්නේ නැතුව එක දෙයකින් මේක වෙනවා කියලා හිතපු ගමන් එතන තියෙන්නේ අර්ථ ප්‍රඥප්තිය. ඒ නිසා නෝයි බුදුදහමේ දැන් අහන්නේ ප්‍රශ්නේ අපි කියනවා non self කෙනෙක් නැහැ, ආත්මයක් නැහැ. එහෙනම් මොකක්ද නැද්ද කියලා කෙනෙක් හොත් නැන්නේ. තියෙනවා දෙයක්. මේ කෘත්‍යයන් වෙනවා, කතා කරනවා, ජීවත් වෙනවා, කර්ම කරනවා, සැප විඳිනවා, දුක් විඳිනවා, මේ දේ සිද්ධ වෙනවා. නමුත් ඒ විඳින එක්කෙනෙක් නැහැ මෙතන. මේ ධර්ම ගොඩක පැවැත්මක් මෙතනදී. මේ මම කියලා ගත හැකි එක පුද්ගලයෙක් නැහැ. ඒ එක පුද්ගලයෙක් විශ්වාස කරගත්ත ගමන් තමයි අර කියපු ආත්ම දෘෂ්ටි, දැඩි තෘෂ්ණාව. නැ නැ ස්කන්ධ ගොඩක් යනවා කියනවා නම් අපිටත් හිතෙන්නේ නැහැ මේ ප්‍රසිද්ධ වෙන්න. අපිටත් හිතෙන්නේ නැහැ ධනෙ උපයන්න. ඇයි මේ ස්කන්ධ ගොඩක් නේද? මම කියලා කෙනෙක් කියාගන්න බැහැනේ. අර ඒකත්වයට ගත්ත ගමන් තමයි ප්‍රසිද්ධ වෙන්නට, සාර්ථක වෙන්නට, ධනෙ උපයන්නට, සැප විඳින්නට, මම කියන එක්කිනාගේ චරිතය ගොඩනගා ගන්නට ආදී ලෙසට ලොක්කොම හැඟීම් ටික එන්නේ මේ ඒකත්වයෙන් ගත්ත නිසා. එහෙම නැතුව මම නැහැ කියූපමණින් කිසිවක් නැහැ නෙවෙයි. කිසිවක් නැහැ කියන එකත් තේරවාදී නෑ. තියෙනවා ධර්මයෝ. ඒ ධර්ම වලින් නානා කෘත්‍ය කෙරෙනවා. නමුත් ඒවා කරන කෙනෙක් තියෙන එක්කෙනෙක් ජීවත් වෙන එක්කෙනෙක් කරමුණු ගන්න එක්කෙනෙක් ඉන්නවා කියලා හිතුවොත් මේක වැරදි දර්ශනයක්. ඒක තමයි අපි ඉක්මවන්නේ විදර්ශනාවෙන්. එහෙම නැත්නම් මෙතන කිසිවක් නැහැ කියන එක නෙවෙයි අපි විදර්ශනාවෙන් තේරුම් ගන්න. අහන්න පුතේ තේරුවා සමහරු. අහන්න ප්‍රශ්න. තරතන හඳුන සබසාමුන දැන් අපි දැන් මොන හෝ වස්තුවක් දැක්කොත් අපි ඒක දැනුමෙන් හිතන අපි කියන්නේ අපි කියනක ධර්මයෙන් හිතනවා මේක සතර මහා ධාතුවක් මේක ඇත්තදී දැන් මේසයක් ගත්තත් මේක ඇත්ත පටවිය ආපෝ තේජෝ ආයෝ වලින් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හඳුන දැන් අපි ආසා කරන වස්තුවක් අපි හොඳ වාහනයක් වුණත් හොඳ ගෙයක් වුණත් අපි ඒ ඥාණයෙන් හිතනවා. ඒතොර ඒ දේ තුලින්ද හඳුනන්නේ අපේ සක්කාය දිට්ඨිය ප්‍රධාන වශයෙන්ම කැඳලා සෝවාන් ආරපලයට පවා යාමට ඒක උදව් වෙන්නේ හඳුනන්නේ ඒ වගේ විදියකින්ද? කියන්නේ සෝවාන් පුද්ගලයාත් ඒ වගේ දැක්මකින්ද සංසාරය ගැන ආත්ම හතයිනේ මේ සෝවාන් වුණාම ඉපදෙන්නේ. ඒකට එයා ඒ දැනුමෙන්ම ඉදිරියට තවත් එක වර්ධනය කරගෙන යානම වගේ දෙයක් දහඳුනන විදිහ තමයි. ඔකට පදනම. ඒ කියන්නේ මෙතන තියෙන සතර මහා ධාතුවක්. මේ ගේ ගත්ත සතර මහා ධාතු. මේ කුටිය. මේ සෙනසුන. ඊට පස්සේ අපි ගන්න කාර් එක සතර මහා ධාතු. මෙතන ශරීරය සතර මහා ධාතු සහ නාම ධර්ම ගොඩක්. මේ විදිහට මේක සෙග්‍රිගේට් නැත්නම් කඩනවා. වෙන් කර ගැනීම කියන එක ඉතාම වැදගත්. ඒක තමයි පදනම විදර්ශනාව. හැබැයි එක්පමණකින් සෝවන්නේ නැහැ. ඒක කඩලා තේරුම් අරගෙන නැවත නැවත මනසිකාර කරලා මෙතන ආත්මයක් නැහැ කියලා තේරුම් අරගෙන ඊට පස්සේ ඒකේ නිකන් නෙවෙයි හේතුන් නිසා හටගත්ත බව තේරුම් අරගෙන ඊට පස්සේ ඒක ත්‍රිලක්ෂණයට නංවලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස තේරුම් අරගෙන ඊට පස්සේ වයි බංගේ තේරුම් අරගෙන එතන පිහිට කරගත යුතු කෙනෙක් නැහැ කියලා ඒක වළක්වන්නට පිහිට කරගත යුතු කෙනෙක් නැහැ ක්‍රමයක් නැහැ කියලා තේරුම් අරගෙන ඉස්සලම් බයිපදිලා පිහිට කරගත යුතු දෙයක් නැහැ කියලා තේරුම් අරගෙන මිදීමේ කැමැත්තක් ඊට පස්සේ ඇති වෙලා ඔහොම මෙහෙම ගමනක් ගිහිල්ලා තමයි මේ කෙරෙහි සම්මෝහය දුරු වෙන්නේ. ඉතින් අරක තමයි මූලිකම පදනම. ඔය විදිහට සතර මහා ධාතු ගොඩක් ආදී ලෙස තේරුම් ගැනීම. ඒක තමයි මූලික පදනම. එහෙමසනේ තේරුම් ගන්න දැන් අපි දැක්ක ගමන් අපි ආසා කරන වස්තුවත් අදින් අපි සාමාන්‍යයෙන් ඇරෙනවනේ අපි ඊට පස්සේ මේ හඳුනන අර හිතන්නේ ආ මේක මෙහිමයි කියලා දෛ ධර්ම දෙනුම තිබ්බොත් පමණයි නේ හිතෙන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට දැක්කහම ඇලියලි ටිකටි යනවා. ඒකට හඳුනන අර සෝවාන් පුත්‍රය හඳුනන ඒ කියන්නේ දැක්කට එයා කියන්නේ කුමන හෝ එහෙම ඇලීමක් ගැටීමක් නැහැ. ඒ කියන්නේ නැද්ද හඳුනන්නේ? නෑ සෝවාන් ආරණ වහන්සේට ඇලීම තියෙනවා. එයා සිහියෙන් ඉන්නකොට ඇලෙන්නේ නැහැ. පුදුජ්ජනේක සිහියෙන් ඉන්නකොට ඇලෙන්නේ නැහැ. එයාට ඇලීම හට ගන්නවා. එයාට මේ දෙයක් නිත්‍යයි කියන හැඟීම එන්නේ නැහැ.
දෙයක් ආත්මයි කියන හැඟීම එන්නේ නැහැ. එයාට සුබ දෙයක් ලෙස, ඉෂ්ට දෙයක් ලෙස හැඟීම උපදිනවා. ඒක එනවා එයාට. ඒක ළමයි පව හදන්න පුළුවන්, සංවාසය පව දෙන්න පුළුවන්. ඒ නිසා ඒක මේ සෝවාච්ච කෙනාට එහෙම හැඟීමක් නැහැ කියලා එකක් නැහැ. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් ප්‍රමාදී අය ඉන්නවා. අපේ ශාසනයේ 7 දෙනෙක් ගැන කියනවනේ. චූල රත, මහා රත, අනේක වර්ණ, නාගදත්ත කියන කාශ්‍යප බුද්ධ ශාසනයේ සෝවාන් චාරයෝ 4 දෙනයි. අනාථපිණ්ඩික, විසාකා, සක්‍රදේවේන්ද්‍ර. මේකට වට්ටාභි රත ආර්යෝ කියලා කියනවා. මේ කට්ටිය ඉහළ බ්‍රහ්ම ලෝකවලත් ආත්මභාව 7කට වඩා බොහෝ කල් යනවා කියලා කියනවා. මොකද ආත්මභාවත් ඉන්නේ කාම්භවයේ සම්බන්ධෙන්නේ කොහොමද? ඒ වට්ටාභි රත ඒ කට්ටියේ කෙලෙසය ගැඹුරු වැඩි. ඕකෙන් ප්‍රමාදීම වැඩිම කෙනා සක්‍රදේවේන්ද්‍රයි කියලා කියනවා. ඉතින් මේ ඒ කියපු වගේ සමහර ආරයන් වහන්සේලා සෝවාන් ආරයන් වහන්සේලාට කෙලෙස් උපදිනවා. සෝවාන් වුණ පමණින් හැම එන අරමුණකම සිහියෙන් ඉන්නවා කියලා එකක් නැහැ. දේශේ පව උපදිනවා. නමුත් අර කියපු ආත්ම සංඥාවක්, මේක ආත්මයක් කියන හැඟීමයි, අස්මිමානයේ තියෙන පුද්ගලයෙක් ඉන්නේ කියන හැඟීම තියෙනවා. පුද්ගලයෙක් මෙතන මම කියලා කෙනෙක් කියන හැඟීම තියෙනවා. නමුත් අර මෙතන ආත්මයක්, ස්ථිරසාර දෙයක් මෙතන තියෙනවා. නිත්‍ය දෙයක් ආදී ලෙස ඒ අදහස් ටික පහළ වෙන්නේ නැහැ උන්වස්ට. මොකද ඒ තරම් සංස්කාරය තේරුම් අරන් ඉවරයි. සුගසන්නාස්ස දැන් මරණයකදී පවා බයක් වගේ, කියන්නේ දැන් අර බයක් වගේ චකිතයක් සුවන් පුද්ගලට එන්න පුළුවන්ද හැමදේ? පුළුවන්. එන්න පුළුවන්. එන්න පුළුවන්. ඉගෙනේ හොඳටම දන්නවනේ මැරිලා කොහොමද සුගතිය යන්නේ උන්ට අර වෙන වේදනාවට මට කොයි විදිහ වේදනාවක් වෙයිද කියනා වගේ දැන් චකිත දිනන්නේ කොහොමත් මරණ මැරෙද්දී වගේ. ඔව්. සෝවාන් පුද්ගල අඬන්න පාව පුළුවන්. අඬන එක පවතින සෝවාන් අර. අඬන්න පාව පුළුවන්. හිමසන ගොඩක් මිසස රහත් බව ලැබේව. තිරන් සන තනස්. තමයි. හොඳයි නේ අපිට අවසන් කරමු. එහෙනම් හෙට දවසේදී අපි මේ පාඩම ඉදිරි කොටස් ටික සාකච්ඡාවට ගමු. මෙරස් කරන්ට දුනාව කුසල සම්භාරේ තව තවත් ධර්ම ඥාන භවනා ඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නට මේ හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතේ සම්මේ කුසල කර්ම හේතු වේවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.